නීතිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්. සිල්මෑණියනි, සියලු දෙනා මේ අනිකුත් සියලු සද්ධා බුද්ධි සියලු දෙනා ගෙම අවසරයි. අද අපි මේ බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාව වෙන් කරගත්ත පරිදි ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා. ඉතින් අපි එකම පිරිසක් නිසා ඔක්කොම දන්නවා මේ කරන වැඩපිළිවෙල. ඒ අනුව අපිට මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඒ වන්වත් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගත්තාත් බලාපොරොත්තු වෙමු ප්‍රශ්න සාකච්ඡාව යන අතර වාරදී තියෙනවා නම් අතු කරන්න ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ කිය යුතු යමක් ඒක ඉදිරිපත් කරන්න අවස්ථාවක් කරගන්නේ මා ශිරු දිනාගෙන් ආරාධනා කර සිටිනවා ඒ විදිහට ක්‍රියාකාරී සහභාගීත්වයක් ලබා දෙන විදිහට. ඒ අතරමැද අපි මේ අතර වාරදී අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරගෙන සාකච්ඡාව පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. Dear sister, this is the time we have allocated for the question and answer session. So, being we are the same people, many are presenting the written questions. So, we'll start with the written questions. But meanwhile, I invite cordially everyone to take part while taking this session. If there are any questions or any statements as the discussion going on. Anda, idhiripat karam. ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨිය පිළිබඳව සුතමේ ඥානෙ නැතිව භාවනා කිරීමෙන් සම්මා දිට්ඨිය පහළ කරගන්න. මේක ඇත්තටම අර මම ඊයේ දේශනාවේදී එහෙම නැත්නම් මේ ධර්ම දේශනාදී මතක් කරගත්ත විදිහට ඒ සරුවචනාංශගේ ස්ථිර සාර ප්‍රකාශයක් තියෙනවා. සුතමේ ඥාන මේ සම්මා දිට්ඨිය කියන එක කවදාකවත් මේ සරුවචන වහන්සේට අර එහෙම නැත්තම් කියත හැකි සරුවච්චන් ආනන්දසේට සහ පසේපුත්‍ර චාන් වහන්සේ නමකට ඇර ස්වයම්භූව පහළ වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම පරතෝ ഘോഷයෙන් තමයි පහළ වෙන්නේ. ඒ නිසා කොච්චර භාවනා කරත් උදාහරණයක් වශයෙන් කියනවා නම් සරුවච්චන් ආනන්දසේට පහළ වෙන්නේ ඉස්සර හොඳ පිං ඇති ඇත්තෝ භාවනා කරන්න ඇති. නමුත් ඒ ඇත්තන්ට පහළ බුණ්ඩ ඇති කම්මසකතා ඥාන සම්මාදිටිය පහළ වෙන්න ඇති සමත සම්මාදිටිය. නමුත් මේ ප්‍රධාන පරිවර්තනය නැත්තම් ප්‍රධාන හැබැයි වෙනස ඇති කරන මේ විපස්සනා සම්මාදිටිය පහළ වෙන්න බෑ. ඒක පහළ වෙන්න නම් පරතෝ ഘോഷය අනුංගිට අහුම්කන් දීම සිද්ධ වෙන්න ඕන. So the question is whether there can be any correct view the middle path arise only mere by meditation or by practicing, but when you read the Sammaditti Sutta you find in the Anguttara Nikaya, the book of 2, it says without listening to the omniscient one or his enlightened disciple or the non-disciple, it will never arise by itself to individuals. So therefore it's a definitely answer is no. There won't be any correct view arising just mere by meditation, that means without the book knowledge, without the theory knowledge. අර මේ ත්‍රිවිධ රත්නයේ දෙන එක නම් බොහොම වටිනවා. ඒතකොට මාත් අහුවෙනවා. ඔව්නේ. ඉතින් ඒක නැතුව ආයේ වෙනම
දේවාලයක් හදලා පඬුරු දෙන්නට ඒක හරියන්නේ නැහැ. ඒකෙන් තියෙන්නේ මුදිතාව. ඒකෙන් තියෙන්නේ ඇත්තටම මේ අපි යුනිවර්සිටි එකට ගියා නම් ඒ යුනිවර්සිටි එකේ ඒ ප්‍රොෆෙසර්ට ගරු කරන්න ඕනේ ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න. එහෙම නැතුව ඒ ශාස්ත්‍රෙ පිටින්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තියෙන. ඒක නිසා ඒක මේ ඇත්තටම මේ අවබෝධ වෙන්න වෙන්න බහනා වෙන්න වෙන්න ඒ ගෞරවය වැඩෙනවා. මෙතනදී ඒ වැඩෙන්න ඉස්සෙල්ලා සම්ප්‍රදානුකූලව කිරීමක් මෙතන කරන්නේ. නිකන් හරියට අපි නියම අම්මා කෙනෙක් වෙන්න ඉස්සලා නියම තාත්තා කෙනෙක් වෙන්න ඉස්සලා සෙල්ලම්ගයක් හදාන අම්මා වෙනවා තාත්තා වෙන්නේ. අපි දන්නවා ඉස්සරහට මෙතන තමයි යන්නේ කියලා ඉතින් සෙල්ලමට වගේ ඒ කරන්නේ ඒකම තමයි ඔය කරන්නේ. බුදුආමරු කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ අපි ඒ ගෞරව කරන්නේ මේ අපි තාම අවබෝධ ඥානයක් ලැබලා නැහැ. නමුත් සම්ප්‍රදායක් වශයෙන් ශ්‍රද්ධාව මුල් කරගෙන ප්‍රඥා මුල් කරගෙන නෙවෙයි ශ්‍රද්ධාව මුල් කරගෙන කරනවා. ප්‍රඥා මුල් වුණාට පස්සේ ශ්‍රද්ධාව නැති වෙනවා. මේක යම් ප්‍රශ්නයක් මගෙන් කියලා තියෙනවා මේකට. මුන්ට දැනගන්න සතුටුයි. යම් කිසි ශක්ති දෙකක් ඇති වුණා. කියන්නේ අපි මෙතනදී උදාහරණයකට ගත්තොත් කරුණාවයි ශ්‍රද්ධාවයි දෙක ඇති වුණා. උදාහරණයකට කියනවා නම් අද ඔබ වහන්සේ මේ මහා සංඝරත්නයත් මේ ස්ථානයේ මහා කරුණාවෙන් පින්ඩපාති පිණිස වඩිනවා. එතකොට මේ කඳුලින් බැහැගෙන බොහොම අනිසක මිනිස්සු වෙලා දීපු එකක් තියෙන ඒක උඩ ආහාර තියලා බොහොම ශ්‍රද්ධාවෙන් මහා සංඝරත්නයට දන් පිළිගන්නවා. එතකොට මෙතනදී එකතු වෙන්නේ කරුණාවයි ශ්‍රද්ධාවයි කියන දෙක. ඒ ප්‍රභවයන් දෙක ඇතිවීමෙන් යම්කිසි ශක්තියක් ඇති වෙන මේ බුද්ධඝම ඉදිරියට ගෙනියනද මේ භාවනාව වගේ දේවල් වලට මේ ප්‍රබල ශක්තියක් ලැබෙනවා නේද? එහෙම නැත්නම් ඒකෙන් ඇති වෙන ධෛර්යය කොහොමද? ඇත්තටම කරගෙන යන ඇත්තන්ට එහෙම නැත්නම් කරගෙන යන ඇත්තෝ ඉස්සරහින් තියෙන සද්ධාව පිහිටාගත්ත ඇත්තන්ට සද්ධාව වැඩිනවා, වීර්යය වැඩිනවා, ඒ ධර්ම දෙක වැඩිනවා. ඉතින් ඒ මතුමැත්තේ වැඩිච්ච සද්ධාවෙන් වීර්යෙන් ඒක සතියට යොමු කරගත්තොත්, يعني මේ වෙනයි සම්මා දිට්ඨිය කියන වචනේ අපි සතියෙන් ප්‍රතිස්ථාපනය කරලා සතියට යොමු කරගත්තොත් ඊට පස්සේ සමාධි ප්‍රඥාවට යන්නේ. ඒතර පංචේන්ද්‍රිය ධර්ම වැඩිෙන්න හේතු වෙනවා. එහෙම නොවුනොත් අපි ඒ ගෙවල් දොරවල ජීවිතේ තියෙන දිගටම කංකටුළු පශ්චාත්තාප එතනින් ගියාම මේ අර කෑදේ ගඳයි දුන්දේ සුවඳයි කියන සංකල්පේ තියෙන. ඉතින් මේ වගේ දෙයක් වුණාට උනහම් පස්සේ අහම්බෙන් වගේ Tamanට හම්බෙච්ච සුද්ධ පුණ්‍යලාභය ලබාගෙන මේ මිනිස්සු දවල් පුරාම අර දහසකුත් කංකටුළු මැද ජීවත් වුණාට ඒකෙන් මේ තිරියම් වෙන ගතියක්. ඒකෙන් හිත අලුත් වෙන ගතියක් තියෙනවා. මරණ මොහොතේදී හරි සතුටු වෙනවා. අපි මේ වගේ වැඩක් කරයි කියලා. ඉතින් ඒක වැදගත්ම වෙන්නේ ඒ ලැබෙන ශක්තිය. ඒ කියන්නේ සද්ධාව නැත්නම් වීර්ය කියන දේවල් පුළුවන් තරම් මේ එතන එතනම ආයෝජනය කරනවා නම් සතියට, එතන එතනම ආයෝජනය කරනවා නම් සමාධියට, එහෙමනම් මේ අකාලික බව වැඩි. එහෙම ආයෝජනය වුණේ නැත්නම් මේක කාලික ධර්ම බවට පත් වෙනවා. ඒවා මොරලා දවසක උපදි සම්පatti ලබා දෙනවා. එහෙම නැත්නම් භව භෝග සම්පatti ලබා දෙනවා. නමුත් ඒක මේ බුද්ධ ධර්මයෙන් වහන්සලා බලාපොරොත්තු වෙන්නේ ලැබිච්චා මේ වගේ ප්‍රමෝදයක්, ප්‍රීතියක්, පිනක්. ඒක පුළුවන් තරම් අර සතිය පිහිටවීමට, සතිපට්ඨානෙට, භාවනාවටම යොමු කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ලැබිච්ච අර පුංචි මුදල හොඳ ව්‍යාපාරික තැම්පත් කරවන්න. වහා ප්‍රතිඵල ලැබෙන්න ඉඩ තියෙනවා. බුදුහාමුදුරන්ගේ සත්‍ය ඥාන ඥාන සඳහන් කළ තැන ප්‍රධාන බල සම්පන්න ඥානයේ වශයෙන් මහා කරුණාව සමාපatti දුර ඥානය ගැන තමයි සඳහන් කරන්නේ. මේ කර්ම දේවල් වලින් ඒ වගේ බෝධ ධර්ම පුරන්නට ආරම්භයක් වගේ දෙයක් ආරම්භ කරන්න පුළුවන්. ඇත්තටම අපි බැලුවොත් මේ ඉස්සරහින් ගෙලින් දෙමළ මිනිස්සු වගේ තමයි අපිට පින්න පාත බෙදන්නේ. අවස්ථා 3-4 කම දෙමළ මිනිස්සු බෙදනවා. ඉතින් මේ මිනිස්සු දෙන්නේ ඔය බුද්ධ ධම්ම සංඝ අදහගෙන නෙවෙයි. ඒගොල්ලන්ට ඉතින් අර හොඳ දෙයක් කරනවා කියලා. හොඳ දෙයක් කරන ගමන්ගේ දෙයයන් වාසිය අදාහගෙන දෙනවා. ඉතින් මේකෙන් අර තමන් යන රැල්ලෙන් නැමියාවක් ඇති කරලා දෙන්න වෙනස් දෙයක් හිතන්න ඒ මිනිස්සු පෙළඹෙනවා. ඉතින් ඒක නිසා මේ යම් පරිණාමයකට නැත්තම් පරිණාමයකට හැබැයි වෙනසකට උනත් මේ තුඩු දෙන්න ඉඩ තියෙනවා, අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි නරක දෙයක් කරනවා. නරක දෙයකට හැරෙන්න පුළුවන්. මේකෙදී නරකට හැරෙන්න තියෙන ඉඩ අඩුයි. හොඳ පැත්තට හැරෙන්න තියෙන ඉඩ උගක් වැඩි. ඉතින් ඒ නිසා ඒක මේ ඒ පින්දපාති වන්න වගේ දේවල් මේ හැම පැත්තෙම සර්ව සුබ වැඩ.
මොකද්ද මේ ප්‍රශ්නේ මොකද්ද මේ භාවනාවට ඉඳගත්තුනේ බුද්ධ ධම්ම සංගයන ත්‍රිවිධරත්නයේ තතර ස්වාමීන් වහන්සේට මාගේ ජීවිතේ පූජා කරමි. කමඨාන්දි භාවනා මගට යොමු කළ ඔබ වහන්සේට කියලා වරහන් කරලා තියෙනවා. එක විට එසේ කිරීමේ වරදක් තිබේ. අපේ ඉංග්‍රීසි කියන ද ක්වෙස්චන් ඉස් the question is when you it's a presented by a meditator, it says that just before sitting or just after sitting, before I contemplate on the primary object, I pay my respect and pay my gratitude to the Buddha, the Dhamma, and the Sangha, and then to the teacher. The question is asking, by doing that, can I get or may I get good energies, good stimulation for the meditation? Of course it is yes, but specifically to the teacher, not necessarily, because it has been already encountered when you are talking about the Sangha. So just by remembering or just by refreshing your refuge, to take refuge to the three triple gems, it is of course developing a good vibes, good vibrations. ඒත් සංගම තමයි. එතන සංඝ කියලා කියන්නේ සංසාර බය දක්නා වූ, සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ. ඇත්තම කියන යෝගාවචරය සංඝ ගණයට වැටෙනවා. ඒ සම්මිය දෘෂ්ටියෙන් කටයුතු කරනවා නම්. ගුරුවරයා විතරක් නෙවෙයි. එම අවස්ථාවේදී සියලු වේදනා නැති නිරත භාවනා විදේශම කරගෙන යාමට හැකියාවක් ලැබේ. ඒ සමාධි සුවේද අවරන්දා කියන එවිට ආලෝකයක් සමගම අස්සස් ප්‍රස්වාසයක් යන්තම් වැටෙහි සිත ඉතා තැන්පත් බවක් දැනේ. ඔච්චර ඇතරම පරියන්කේ ඉවරයක් කියලා ගන්න නැතුව ඒ වෙලාවේ පටන් ගත්තා නම් හරි වැඩේ. නැව කියලා දෙන පරියන්ගේ අවසානය ආවයි කියලානේ. අවසාන කෙරුවට පස්සේ හිත නැගිටිනවා නම් ඒකත් එකෙන් දිගට ගෙනියන එකයි තියෙන්නේ. ඒක සමාධියක් නෙවෙයි. නමුත් හිත අලුත් වීමක් වෙලා තියෙනවා. හිත මේ අර ගෙනිච්ච ගමනෙන් කඩලා පිබිදීමක් ඇති වෙනවා. පිං බහදා බෙදා ගැනීම ඇති වෙන අනුමෝදනාව නිසා එතන මෝදනයක් ඇති වෙනවා. ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් භාවනාවට ඒක හොඳයි. සාමාන්‍ය චාගානුස්සතිය කියලා කියන්නේ එහෙම දෙයක්. එහෙම නැත්නම් බුද්ධානුස්සතිය කියන්නේ එහෙම දෙයක්. බුදුන්සේ ගුණ සිහි කරනවා. තමන් දීපු දානයක් නැවත සිහිපත් කරනවා. මේ සිහිපත් කරනකොට කරනකොට ඒකම අරමුණ. දේවතානුස්සතියක් වෙනවා එහෙම. ඒකම අරමුණු කරගෙන හිත පහදිනවා. හිත කීකරු වෙන ගතියක් එනවා. ප්‍රමෝදයට ප්‍රමෝද ප්‍රබෝධ තත්වයකටපත් වෙනවා. ඒක මේක කරන්න හදන්නේ පින් අනුමෝදන් කරනකොට මේ කියලා තියෙන්නේ පරිච්ඡේ අවසානේ. නමුත් ඒක පරියන්කේ අවසානයක් වෙන්න දෙන්නේ නැතුව දක්ෂ යෝගාවචරය ඒක වාසියට හරව ගන්න ඕනේ. හම්බෙච්චි ගැම්මේ තව දිගට භාවනා කරන්න. ඒක මොකක් වුණත් කමන්නේ. සද්ධාවද, වීර්යද, සතියද, සමාධියද, ප්‍රඥා මොකක් වුණත් කමන්නේ. ඉතින් ඒක පැයක් කරන්න ඕනේ. දිගට ඇයි වගේ අවස්ථාවක් හම්බුනා නම් දිගට වාඩි වෙලා ඉඳලා ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. දැන් හිතට දැන් බැටරිය අලුතෙන් චාර්ජ් වෙලානේ දැන් තියෙන්නේ. වැහලා තිබුණ බැටරිය අලුතෙන් චාර්ජ් වෙලා එහෙමනම් දිගට යන්න පුළුවන්. පරියන්කේදී වේදනා ආවිද? වරන් කළ දෙන සමාන අවස්ථාවකදී කියලා. වේදනාව ගැන මෙනෙහි කරනකොට වේදනාව තවත් දැඩිව දැනේ. එමෙට කිසිසේත්ම එමෙ ඉරියව්වේ සිටීමට නැකි ඒ දැඩි අධිෂ්ඨානයේ වේදනාවෙන් යෙදී සිටියොත් ඒ භාවනාවට යොදවේ. සමහර විටක එහෙම කරන්න සිද්ධ වෙනවා. මේ කියන ප්‍රශ්නට උත්තර දෙන්න අපිට නිකන් සාමාන්‍යයෙන් උපකල්පනය කරන් දෙනවා. වේදනා මට්ටම් තුනක්. එකක් තමයි ප්‍රයත්නයකින් එහෙම නැත්නම් විශේෂ ඉදීමක නැතුව නිකම්ම කරගෙන යන භාවනා නිසාම යටපත් වෙලා යන වේදනාව. සමහර ඒවා තියෙනවා එහෙම නෙවෙයි ඇවිල්ලා ඉස්මතු වෙනවා. පොඩි ප්‍රයත්නයක් කරනකොට එයා යටපත් වෙනවා. දැන් මේ කියන්නේ වා ඊට වැඩි ප්‍රයත්නයක් කරත් මූණට මූණ දාලා රණ්ඩු කරලා තමයි එක්ක යටපත් වෙන්නේ. නැත්නම් අපි යකට යටත් වෙන වෙලාවක් එනවා. ඒ වගේ වෙලාවල් වල අපි 10 15 වතාවක් යටත් වෙනවා.
ඒකටල හිතේ ශක්තියක් ආව වෙලා හිතන මේක හරහා යන්න ඕනයි කියන. ඉතින් එතකොට කල්පනා කරුවත් එවැනි අවස්ථාවක යෝගාවචරයට හැකි සංඥා මතුවෙච්ච අවස්ථාවක බැලුවොත් ඒ යෝගාවචරයට කල්පනා කරන්න පුළුවන් ඒ වේදනාවේ මුල නෙවෙයි දැන් ඉන්නේ මැදත් සෑහෙන දුරට ගිහිල්ලා. දැන් මේක ඒකටම උරුට්ට වෙලා හිටියොත් මුණ දිගෙන හිටියොත් සමහර විටක වේදනාවේ අවසානයේ දැකගත්තොත් ඒක ආයේ බැටරි චාර්ජ් වෙන අවස්ථාවක්. ඒක බොහොම ධෛර්යය ඇති කරන අවස්ථාවක්. ඒක නිසා වරින් වර මම 10-15 සැරයක් යටවත් වුණාට ඒක වේලාවකට හරි වේදනාව හරහා යන්න. වේදනාවට මුණ දෙන්න වෙනවා කරන්න පුළුවන් කියන වේලාවල් යෝගාවචරයගේ ඇති චිත්ත ශක්තිය අනුව මතුවෙනවා. අන්න එහෙම කිරීමේදී වේදනාව එහා පැත්ත දැක්ගත්තොත් මේ නිමා වෙලා යන පැත්ත දැනගත්තොත් නැත්නම් වේදනාවේ ඇතිවීම පැවතීමනේ නැතිවීම දැක්ගත්තොත් ලොකු අදිෂ්ඨාන ශක්තියකින් තමයි තටන දිනන්නේ. ඊට පස්වෙන් දවසේ ඒ වේදනාව දරා ගන්න පුළුවන් වේදනාව ගන්න වැටෙනවා. ඊටත් වැඩි වේදනාවට ගිහිල්ලා ආය හැප්පෙනවා. මෙහෙමම ක්‍රමයෙන් අපේ අර ප්‍රතිශක්තිය ඉමුනිටි එක වැඩි වෙවි කවදා හරි මරණ වේදනාව හා සමාන වේදනාවක් හරහා යන්න පුරුදු වෙන්න ඕනේ කියලා කියනවා. නැත්නම් අමෘතයටපත් වෙන්නේ මෘතේ හරහා. අමරණියත්තර අපිටපත් වෙන්න ඕන මරණය හරහා යන්න ඕන. මරණය හරහා යනවායි කියලා කියන්නේ අපි දවසින් දවස භාවනාදි කරන්නේ මේ මෙතෙක් කල අත්විඳපු නැති වේදනා මට්ටම් වලට පුරුදු වෙන්න යනවා. ඒක එකක් භාවනා කරන් ඉස්සලම සමහරු එවැනි දේවල් වලට විරත්වේ සහිතව උපදිනවා. දෙක ඊට ඉස්සලා කරන ඒ කියන්නේ වේදනාව එනකම් කර භාවනායේ තිබුණ සති සමාධි මට්ටම නිසාත් තමයි පණරේ ලැබෙනවා. මේ පණරේ ලැබිච්චහම හිතනවා මම අද හැප්පෙන්න ඕනයි කියලා. අන්න ඒ වගේ වෙනකොට තමයි අපි ක්‍රමයෙන් වේදනා කියන චෛතසිකයේ දිගේ අපේ ප්‍රතිශක්ති අපේ මේ චිත්ත ශක්තිය වඩන්නේ. ඉතින් ඒ නිසා ඒක මේ බලාපොරොත්තු වෙන්න ඕනේ වෙනදා පුංචි ලොකුයි කියපු වේදනාව අද පුංචි කරගන්න. ඒක කෙරුවට පස්සේ තමයි ඊගාදාස ඊටත් වැඩි ලොකු වේදනාවට මූණ දීමේ මේ ශක්තිය එන්නේ. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ ගණන් ප්‍රශ්න පත්‍රයක් ගත්තාම ඒ ගණන් ප්‍රශ්න පත්‍රේ උදුවට කියවලා ලේසිම ගාන හදලා උත්තරය අරගන්නයි කියලා. එතකොට හිත ධෛර්යමත් වෙනවා. හරි මේ ගාන හැදුවා. ඒකට අවශ්‍ය ප්‍රමේය මතක් වුණා. සමීකරණ මතක් වුණා. හරියට ලිව්වා. උත්තරේ ගත්තා. එතකොට එයාට ශක්තියක් එනවා ඊගාව ගානට යන්න. ඊගාව ගානත් හොඳට වීකියව කියවලා ඒකත් හදලා උත්තරේ ගත්තොත් එnde අර මේ අමාරු ගණන් වලට යන්න පුළුවන් ධෛර්ය ප්‍රශ්න පත්‍රයේ දිද්දිම ඇති වෙනවා. අමාරුම ගානෙන් පටන් අරගෙන ඉවරලා වැරදුනොත් ඊට පස්සේ වෙන්නේ අර හිත අවුලුනොත් එහෙම අර වෙනදා ලේසියට තියෙන මේ දැනට පස්සට දාලා තියෙන ප්‍රශ්න පාව කරගන්න බැරි වෙනවා. ඒ නිසා ලේසි තැනින් පටන් අරගන්න කියනවා. අරගෙන වේදනාව නැ පුංචි තැනින් පටන් අරගෙන එන්නේ හැමදාම ඊට වැඩි අශීරු උච්චන්න වේදනාවට පුරුදු කිරීම තමයි අනුපූර්ව වැඩපිළිවෙල වෙන්නේ භාවනාවේ. අර වේදනාව දැනනකොට අර ගැටීමක් ඇති කරගත්තොත් ඒක තවත් උත්සන්න වෙන ගැටීමක්. ඔය මෙතෙන් දෙනකොට මේ යෝගාචරය ඒක දෙසරත් තුනක් විඳලා තියෙන. පුංචි වේදනාවල විඳලා තිනවා. මඳහත් වේදනාවේදී ජයග්‍රාහීව විඳලා තිනවා. ඒ නිසා මේ ගැටුම නාස්තික පැත්තට යොදන්නේ නැහැ. ඒ කියන්නේ ද්වේෂ අනුසේ එන විදිහට යොදන්නේ නැහැ. නමුත් වේදනාවත් එක්ක සතිය ඒ එන වේදනාවේ මට්ටමට මානසිකාර යොදන්න නම් ඒ දෙක අතර මූණට මූණලා ගැනීමක් වෙනවා. සටන් පෙරමුණ දෙකක් එකතු වෙනවා වගේ නේද? එතකොට නිකන් පොරකන බල්ලෝ දෙන්නේ ගොරවන ලඟ වෙන්නේ. අනිවාර්ය උත්සන්න භාවයක් එනවා. ඒකෙන් තමයි යෝගාචරය දැනගන්නේ ඊයේ නොකරපු විදිය මට්ටමේ දරුණු වේදනාවක් එක්කයි මේ අද මේ සටන යන්න හදන්නේ කියලා එයා දැනගන්නේ. ඒ වේදනාව වෙනකොට නිකන් වැස්ස වහින්න ඉස්සෙල්ලා අකුණු ගහනවා වගේ ගොරවන්න වගේ එන සද්ද වලින් තමයි. වේදනාව තියාගෙන ඉන්න එක දුන්න එහෙම නැත්නම් ඉරියව වෙනස් කරලා මූල කර්මස්ථානයට අපු හිත යොමු කරගන්න. මෙතන කරන්න හදන්නේ වේදනාවටම දෙන්න හදන. ඒක කියන්නේ ඊට ඉස්සෙල්ලා අරමුණේ ඉඳලා වේදනාවත් හොඳට අවබෝධ කරලා මේක මෙතෙක් නොවිඳපු මට්ටමේ මෙතෙක් කල් යටත් වෙච්ච බය වෙච්ච වේදනාවක් අද මෙයත් එක්ක මම සටන් කරන්න ඕනෑ කියලා යෝගාචර උරුට්ට වෙන වෙලාවල් එනවා. ඒ වෙලාවලදී මූල කර්මස්ථානට යන්නේ ඒක නෙමෙයි කරන්නේ. ඒ වෙලාවට කරන්නේ මේ වේදනාවට මේ ලෑස්ති වෙලා එල්ල වෙනවා උරුට්ට වෙනවා මූණ දෙනවා වරදින්න පුළුවන්. නමුත් දවසක එහෙමම ගිහිල්ලා එහා පැත්ත දාගන්න වේදනාව බිම දාගන්න තමන් මිරික ගන්නවා. අන්න එතකොට එනවා ශක්තියක් මේ
ඒ යෝගාවචරයට එන භාවනා ජීවිතයේදී ඉහෙලට යනකොට යනකොට ඒ වගේ මේ ශක්තිය වලින් ඒ වගේ ජයග්‍රහණ වලින් අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා චිත්ත ශක්තිය වැඩෙනවා ඉතින් ඒ නිසා ඒ යෝගාවචරය මේ බලාපොරොත්තු වෙනවා හෙට මෙතත් වැඩි වේදනාවක් આવොත් මම මේක අරින්නේ නැහැ මම පුළුවන් තරම් ඒක හරහා යන්න බලන්න ඕනේ කියලා ඒ මේකට ඉතින් වීරියට වැඩි වීරත්වය කියලා තමයි කියන්නේ ඒත් ඉවසගෙන හිටියා ඒ වේදනාවේ ඉන්නෙන්නම දරුණු විදිහට උලකින් අනිනවා වගේම දැනුණා. ඒත් එක්කම ඉබේම කකුල දිග ඇරුණා. බලක යන්න බැරි වුණා. කකුල දිග ඇරෙලා ඒ වේදනාව එහෙමම තිබුණා. වෙනස් කරා කියලා වේදනාවේ වෙනසක් ඇති වුණේ නැහැ. ඊට පස්සේ තවත් දැඩි උත්සාහයකින් ඒක දිහා බලාගෙන ඉද්දී හින්සලි වේදනාව ඒක තමයි බලාපොරොත්තු වෙන්න ඕනේ එහෙම මේ දිගට දිගට භාවනා විශේෂයෙන්ම මේ වගේ අර රිට්‍රීට් එක වගේ ඉන්නකොට අර ඊයේ ශක්තිය අදට අද ශක්තිය හෙටට ක්‍රියාත්මක වෙනවා. gedara dore කරනකොට එහෙම අර චිත්ත ශක්තිය එක දිගට වැඩෙන්නේ නැහැ. මොකද අතරමැදි ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. මේ බලාපොරොත්තු සුන් වෙන තමන්ට මේ බලාපොරොත්තු කඩවිචි තත් වෙනකොට අර සූදානම් ශරීරය කියන එක අඩු වෙනවා. මේ වගේ වෙලාවල් වල ඔයගේ යම් සද්දවලට මුණ දීමේ ශක්තිය වේදනාවට මුණ දීමේ ශක්තිය ඉතින් ගාම ඒ හිතවිලි රටාවල වලට මුණ දීමේ ශක්තිය ක්‍රමයෙන් වැඩෙනවා මොකද සතිය එන්න පන්නරේ යනවනේ මම කියන හොඳට යන යෝගාවචරයක් නා සමාධිය එනවනම් එයා ඒක දැනගන්නේ ප්‍රගති පරීක්ෂණ වශයෙන් මම ඊගා පන්තියට යන්නම් දෙකේ පන්තියේ ඉඳලා තුනේ පන්තියට යනනම් දෙකේ පන්තියේ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න ඊට පස්සේ තුනේ පන්තියේ හතරට පන්තියට යනවා ඊට වෙදී අමාරු ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න පහේ හතර ඉඳලා පහට යනවා ඊටත් එදී අමාරු ප්‍රශ්න එන්නේ. ඒ කියන්නේ දිගින් දිගට ප්‍රශ්න පත්‍රේ අමාරු වීම තමන්ගේ දක්ෂකමක් ප්‍රගමනයක් ප්‍රගතියක් විදිහට සලකනවා. කම්මැලි එක්කන බලාපොරොත්තු වෙනව නෑ නේ මට සමාධිය තියෙනවනේ සමාධිය හතියේ තියෙනවනේ මම සිල්වන්ත නම් මට වේදනාව එන්න බෑ. මහලකට වෙලා කවුරු කහින්න බෑ සද්ද ඇහෙන්න හොඳ නෑ. මට හිතවිලි එන්න නරකයි. මොකටද එහෙමනම් මේ භාවනාවෙන් වැඩ කියලා එයා හිතාගන්නේ නිකන් මේ කම්මැලිකමට බුබ්බඩකමට කරුණු වෙනවා. එන්නේ දක්ෂ යෝගාවචරය කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා එන්න තියෙන ටික එනවනම් අයහති තියෙන වෙලාවෙදී මට මේ ටික බලාගන්න. ඒක වෙන්නේ මොකද්ද මගේ පන්නරේ වැඩිරම්. මගේ සීන මූලදීමේ ශක්තිය මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ශක්තිය වැඩෙනවා. මෙච්චරයි මාත් එක්ක යන්නේ සංසාරේ. ඊගාවාත්මේ ලක්කම යන්නේ මේ ටික. ඉතින් ඒ නිසා පුළුවන් තරම් එන එන අභියෝගවලදී ඒකෙන් අවස්ථාව අරගෙන ප්‍රතිචාරින්න ඕන. කවදාකවත් නරකයි ඒ සඳහා දුක් ඉල්ලන්න. ඉල්ලුවොත් වෙන්නේ මොකද්ද? අත්තිකිලමතාන යෝගයට වැටෙනවා. ඒ වගේම නරකයි සැප හොයන්නේ වෙලාවේදී. ඒතකොට කාමසුඛල්ලි යෝගයට වැටෙනවා. එන දුක්වලට එන වේදනාවලට ඒ කියන්නේ එන සංනිවේදන මොන දේ හරි කිසියම් බාධාවක් නොකර ඉන්න අරින්න ඕන. එන්න ඇරලා පුංචි වේදනා ඔහේ යන යන්තරයට මෝලට දාලා අරිනවා. මෙදාත් වේදනා ටිකක් මෙනෙහි කරලා හෝ මූල කර්මත්තන් මෙනෙහි කිරීමෙන් හෝ යටත් කරගන්න. යටත් කරනවා වරින් වර අර වගේ බරපතල දෙයකට දැම්මට පස්සේ තමයි තේරෙන්නේ මට ඊයේ නම් මම මෙවැනි වේදනාවකට පෙරදෙනවා. අද නෑ මම මූණ දෙනවා. එහා පැත්ත දකින්නවා කියලා වේදනාව විතර නෙමෙයි. ඉතින් හැම පැත්තෙම මේ වගේ මේ ශක්තිමත් වෙනවා යෝගාවචරයා මේ තමන්ගෙම හැකියාවන් පිළිබඳව මේ විශ්වසනීය භාවයක් ඇති කරගන්න. ඒක නිසාම ඒ යෝගාවචරය කරා එන දුක් අඩු වෙන ගතියක් වෙනදිනවා දුක් අඩු වීමක් වෙනවා නෙවෙයි ඒ දුක් වලට ලෑස්ති වෙලා යනවා ඉස්සර වගේ ඇයි මට මේක වෙන්නේ කියන තකතිරු ප්‍රශ්න අහන්නේ බුදුහාමුදුරන්ට ඒක වෙනවා මටත් වෙනවා ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේකට නිකතල්ලි තියන කතා කරන එක නෙවෙයි යෝගාවචර තමයි කියන්නේ මම පැමිණෙනවා ඒ පැමිණෙන එකට ලෑස්ති වෙලා ඉන්නවා අනේ එහෙම කරන්න ඒ යෝගාවචරය නිකන් මේ වතුරක ගිලිච්ච මනුස්සයා ඔළුව ඉස්සුවා වගේ නහයෙන් ඔළුවට වතුරෙන් උඩට ඉස්සුවා වගේ ඊට පස්සේ
ඊට පස්සේ යා දන්නවා මුළු කඳම යට වෙලා තිබ්බත් දැන් මම දන්නවා බේරෙන්නේ නැටි කොච්චර වතුර කඳ ගැඹුරු වුණත් එයා දන්නවනේ ඔළුව උසන හැටි සම්පූර්ණ වතුරේ තමයි ඉන්නේ. එයාට තේරෙනවා දැන් ඉතින් කොහොම හරි දම්බි ගහලා ගොඩ එන්න පුළුවන් උඩට එන්න පුළුවන් කියන ශක්තිය ආවට පස්සේ තියෙනවා. මේ වේදනාවට තියෙනවා යම් ශක්තියක්. නමුත් අපි සූදානම් නැතුව ගියොත් තමයි වේදනාව දිනන්නේ. අපි සූදානම්ව ගියොත් එහෙම නැත්තම් ඊයේ අත්දැකීම අදට හේතු වෙන විදිහට ගියොත් එnde ඒ දුක ගෙවම් කරනවා කියලා මේකෙන් කියන්නේ. දුක නැති කරනවා නෙවෙයි, දුක ගෙවම් කිරීමේ ශක්තියක් ඇති වෙනවා. එතකොටයි අපි මේ ලැබුච්ච මනුස්සාත්ම භාවයේ යම් කිසි දියුණුවක් ලැබුවයි කියලා කියන්නේ. අපි පටන් ගන්නකොට තිබුණට වැඩි ඉවසීමේ ශක්තියක් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒක පේන්න තියෙන්නේ මේ බින්දට වැඩි කාල කන්න වෙලා තියෙනවා වගේ. බින්දට වැඩි දුක් එනවා වගේ අපේ පැත්තට. ඉතින් අසත්පුරුෂය හිතන්නේ මේක එන්නේ කෙලවරක් නැහැනේ. මෙහෙම ගියොත් එහෙම මේක මහා යෝගාවචර ජීවිතය කියලා. සත්පුරුෂය හිතන්නේ එහෙම නෙවෙයි. මට ඊට වැඩි යම් ප්‍රමාණයක් අද විඳ ගන්න පුළුවන්. ඒ නිසා මම මේක තවදුරටත් දියුණු කරන්න ඕන කියලා මේක පිළිබඳවත් මේ විෂය පිළිබඳවත් සම්මාදිට්ඨියක් තියෙනවා. කම්මැලි වෙච්ච වෙලාවට හිත වැටිච්ච වෙලාවට මේක මම ඉවරයක් කරගන්න බෑ. මේ ලේන නිකන් වලිගේ මූද හින්දින් හදනවා වගේ මේක නම් මට බෑ කවදාකවත් කරන්න කියලා අතහැරලා දාන්න. වීර්යවන්ත ශක්තිමත් වෙච්ච වෙලාව හිතෙනවා හරි. එනේ මේක ඉවර කරනවා අලුතෙන් මම කර්ම රැස් කරන්නේ එන ඕන වේදනාවට ඉවසනවා කියලා ඒ අර මුණ දෙන ගතිය එළඹ සිටින ගතිය වැඩි වෙනවා. The next question is about the pain. It says that at a time you feel you can put with a very excruciating kind of a pain, unbearable, but mindfully you know it's also face to face it, head to head, and sometimes you feel like not giving up and just go through it, and sometimes you fail, sometimes you can go through. That is one example given, and what must be our approach. So my answer was, to get theoretically handle this question, you have to understand theoretically there are three kinds of pains: very minute kind, medium kind, and very severe pains. And the minute kind, when you are be mindful and noting your object without your proper attention, it will be sorted out by itself, so nothing to pay. But the medium kind, they come, but due to your proper approach, you know pain came, but it won't make any damage or any kind of a effect, and you can go through. But the severe kind of pain comes, it come and definitely disturb you. Disturb not only you, your meditation object, everything. Under such circumstances, out of 10 times 9, you will be of the failure. But if you are fully armed with mindfulness and the concentration, you feel like not to give up but to fight it. And there you find that there's a tit-to-tat fight. Ultimately, at a time you can win it. When you are winning, you get a severe, good kind of immunity and the resistant power, and you feel next day even still unbearable pain comes, I will never give up, I'll face it, and but not with the anger, not with the hatred, but take it as a question paper, take it as a the hurdle you have to one day go through. And they are ultimately, in order to reach the transcendental state, you have to experience the death or death-like pain in your very sitting. Otherwise, there is no immunity, there is no assurance for you to whether you are advancing or not. You will become succumb and you will be very vulnerable for each and every pain. That means you are not advancing. More and more advancing means you develop ways and means how to deal when the pain happens, when the disturbing sounds happens, distracting thoughts, fantasizing and wandering thoughts happens, everything
proportionate to your already developed mindfulness and concentration, at the time you take it as a full challenge and go through. That is the way you can judge whether you are preparing yourself against the vicissitudes of the world. And the Buddha has given the highest appreciation for this equanimity, equipoised approach to the vicissitudes of the world. So therefore that is completely this resistance you can gauge in the social way, political way and economical way. In the, not only in sitting, in the day-to-day activities also you can see they comes, but you never going to avoid them and going to seek sense-indulgements, or you are not creating pains to yourself. These two are the extremes that you have to avoid. But the way, the natural way it comes, not within your control, whatever it comes, you have to face it. But you have to understand, as the advancement happens, the resistant power increases. As it increases, you can go through severe pains. Earlier you would have experienced, labeled it as severe, but today you can go through. So that is how you develop your resistance, your immunity, your ways and means in meditation. භාවනාවේදී වේදනාවක් නිතියොදන විට මාගේ ඇති ආබාධයක් නිසා කකුලේ දිගට වේදනාවක් ඇති වෙනවා. ඒ විට යටිපතුලේ ඇතිවන වේදනාවට නොව ප්‍රකටව දැනෙන කකුල දිගේ ඇති වේදනාවට නිතියොදන එක හරිද? නැත්නම් යටිපතුලේ ඇතිවන වේදනාවට නිතියොදන එක හරිද? යටිපතුලේ වේදනාවේ යත්පලේ විඳීම කියලා ගන්න ඕනේ. මේ කියන්නේ අපි අත්දැකීම විඳීම කියලා නෙගන්නේ. එතකොට ඔක වේදනාවේ අංශ දෙකක් ගැන කතා කරන්නේ. සක්මන් කරනකොට දැනෙන විඳීම මධ්‍යස්ථ දෙයක්. ඒක හොඳක් නැහැ නරකක් නැහැ. නමුත් එතකොට දුක් වේදනාවක් පහළ වෙනවා කකුලේ. ඒකට කියන තියෙන්නේ ඒ දුක් වේදනාව තියලා යටිපතුලේ විඳීමට යනවද නැත්නම් යටිපතුලේ විඳීම අතහැරලා දුක් වේදනාවට යනවද කියලා. ඉතින් සක්මන් කරනකොට මේ වේදනාව මති වෙනවයි කියලා කියන්නේ ඒ හීලින් ඉෆෙක්ට් එකක් කියලා ගන්න කියන. එළියේ සුව වෙන්නයි ඔය හදන්නේ. ඉතින් ඒ නිසා ඒකක් දැක දැක ඒ වේදනාව හරහා යන්න ඒකේ සුව සේවාවක් සිද්ධ වෙනවා. අපි දැනගත්තත් නොදැනගත්තත් ඒ අතරමැද අපි සක්මණ දිගට කරගෙන ගියොත් මේ ඇඟම අපි තද ඇඟට තද වෙහෙසක් බරක් දීලා නෙවෙයි සාමාන්‍ය බරේ ඇඟේ බරට ඇවිදින වෙලාවේදී මේ වේදනාව මං හිතනවා හුඟක් වෙලාවට මේ සුව සේවාවක් සිද්ධ වෙනවා කියලා හීලින් ඉෆෙක්ට් එකක් කියන්නේ. විදින්චා ඒ වගේ වෙලාවට පුළුවන් තරම් ඒ සක්මන කරලා දෙනවනම් මේ මස්පිඩුවල්ට ලොකු ශක්තියක් ඇටවලට ලොකු මේ දැරීමේ ශක්තියක් ඇති කරලා දෙනවා. ඒ නිසා ඒක කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් කියනවා නම් සාමාන්‍යයෙන් කියනවා නම් ඒ කකුලේ තියෙන වේදනාව ඉඳගෙන ඉන්නකොට එන්නේ නැහැ. සක්මන් කරනකොට එනවා. ඉඳගෙන ඉන්නවට වැඩිය සක්මන් කිරීමෙන් ඒ වේදනාව නිෂ්ඨාවට සුව වෙන පැත්තට යනවා කියන එකයි මගේ අදහස තියෙන්නේ. ඒ නිසා ඒක මේ ඉල්ලලා ගන්න එකක් නෙවෙයි සාමාන්‍යයෙන් ඇති වෙන එකක්. ඒක තියෙද්දිත් පුළුවන් නම් යම් කිසි දවසක මේ කකුලේ කොතනක හෝ වේදනාවක් තියෙද්දි මේ පය තැබීමේ වින්දනය, පය තැබීමේ මේ අත්දැකීම ලබන්න පුළුවන් නම් අපිට කරන්න තියෙන්නේ මේ වේදනාව සුව වෙන්න ඇරලා සක්මනට හිත දාලා යන්න පහසු වෙනවා. නමුත් යම් ප්‍රමාණයකට ගියාට පස්සේ Tamanට හිතම ගිල පොඩක් වාඩි වෙන්න ඕනයි කියලා ඒ විවේකේ දුන්නා කමක් නැහැ. ආයසරයක් සක්මන් කරලා කරලා මේක හදන්න හැදෙන්න ඉඩ තියෙන වැඩි බරක් කරගෙන විදිනකොට නම් හරියට හානි වෙන්න ඉඩ තියෙනවා. ශරීරයේ බර ශරීරය අරගෙන යනවා නම් මම හිතනවා ඒක දැන් ඔය සාමාන්‍ය ඔය මේ බ්ලඩ් ප්‍රෙෂර් තියෙන අයට කියනවා දවසට මෙච්චර වෙලාවක් ඇවිදින්න කියලා. හાર્ට් ඇටැක් තියෙන කට්ටිය කියනවා මෙච්චර වෙලාවක් ඇවිදින්න කියලා. එතකොට කකුලේ වේදනාවක් නෙවෙයි මේ ඇඟ මේ තත්ත්වයන් දැරීමට පුරුදු කරනවා. නිතරම පුරුදු කරනවා. පුරුදු කරන කියන්නේ ලෑස්ති වෙලා යන්නේ. එතකොට සුවයක් සිද්ධ වෙන්නේ කියලා මම නම් හිතන්නේ. මම භාවනාව ගැන කියනකොට අපි සමහර කාලයකට මේ භාවනාව ගැන සාමාන්‍ය අනිත් පැත්තකට කතා කරනකොට ඔබ වහන්සේගේ ධර්මයට සමහර කාලයකට අනිත් ගුරුවරුන්ගෙන් මෙත්‍රිගල හැර වෙනත් භාවනා මධ්‍යස්ථානවලු සක්මන ගැන තියෙන වැදගත්කම ගැන කියවෙන අඩුයි. ඒක නිසා ඔබ වහන්සේ මෙතනදී සර්වඥයන් වහන්සේ මොන ආකාරයෙන්ද මේකට අවතීර්ණ වුණේ, මොන විදිහටද උන්වහන්සේ මේක දේශනා කළේ කියන එක යෝගාවචරයෙන් දැනුත් කරොත් හොඳයි කියලා නෝ. ඇත්තටම මේ ওই ප්‍රශ්නේ මෙහෙම නගන්න පුළුවන්.
සමහර තැන්වල සක්මන විරුද්ධව කතා කරනවා. ඒක ස්වාමිනිසලමක් කියලා තියෙනවා. එහෙම සක්මන් භාවනාදී වම දකුණ කියනකොට භාවනාවක් කරනවා නම් ආමිකේ ඔක්කොම දැන්ට නිවන් දැකලා ඉන්න ඕනේ කියලා. ඔක්කොම වම දකුණ කියලා නේ යන්නේ. නැවත එක්කෙනෙක්වත් නිවන් දකින්නේ නැහැ නේ. ඒ නිසා මේව බොරු වැඩ. නිකන් ඕවා හරියන වැඩ නෙවෙයි කියලා චෝදනා කරනවා. මේකින් නමුත් අර ඒ අපි කියන්නේ ඒ ඒ ජාතිර සේවයක් කරන ගුරුවරයෙක් තමයි එහෙම කියන්නේ. එතින් ගියාම මම නම කිව්වහම වෙන්නේ අපි අර පැත්තක් ගත්ත වෙන්නේ. ඒක නමුත් ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිචාර ගෝයන්ක භාවනා ක්‍රමෙදිත් ශක්ම භාවනා ඉතර අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට මේක ඇඟ වෙන කැවෙන තාට ප්‍රසිද්ධ කරනවට වැඩිය වැඩ කරන පිරිස කියන්නේ භාවනා කරන යෝගාවචරයා තමගේ ප්‍රයෝජනය අරගෙන වැඩ ගන්න නම් එච්චරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම කාට හරි අවශ්‍ය නම් මං ගෙනාව සක්මන් භාවනා පොත් 4ක් 5ක් තියෙනවා දෙන්නම්. ඒකේ ඒක සාකච්ඡා කරලා තියෙනවා. හැම රිට්‍රීට් එකදීම සතිපට්ඨානෙ වයිදී සක්මන පිළිබඳ අඩු ගන්න පැය භාගයක දේශනාවක් කරනවා. බුද්ධ අතර අපි ඒව අපි දන්නවනේ අපි කාටද මේ ඔප්පු කරලා දෙන්න හදන්නේ අපිට අවශ්‍ය නැහැ අපිට එහෙම දෙයක් අවශ්‍ය නැහැ ඒක දැනටමත් දන්නෝ දනි ඇස්සැත්තෝ දකි යෝගතිදී කාට හරි මේ ලක්මනම හොඹ බිම ඇදලා උල උලා ඉන්න කියලා දෙන්න ගියාම වෙන දෙන පෞද්ගලික ගැටුමක් එනවා ඒ නිසා ඉදිරිපත් කරලා තියෙනවා يعني ඇටෝමේසි ඇරලා තියෙනවා ඉතින් ඒ කන දෙයෙන් කන එකයි තියෙන්නේ ඉතින් ඒක කන්න නැත්තම මොනව කරන්නද හරක වතුර ගාවට ගෙනිච්ච අර එක බොන්න නැත්තම් මොනව කරන්නේ දැන් අපිට අපි කියන්නේ මීත්‍රිගලින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔය ආනාපාන සති දෙවෙනි පොතේ ඉස්ලාම් පටන් අරගත්ත මේක එලි දක්වන. ඒ කියන්නේ උන්වහන්සේ සඳහන් කරා මම මේ මෙතර අනු ගණක් වයස ජීවත් වෙන්නේ සක්මණින් කියන එක. ඒක සියලු දෙනා විසින් කළ යුතුයි. මට හරියට තොරතුරු හෙව්වා. ඊට පස්සේ තමයි මම ඒකෙන් පටන් අරන් තමයි ඔය සක්මණ දෙපාරක් විතර සුද්ධ කළා පොතක් වශයෙන් ලියලා තියෙන්නේ. ඒ නිසා මට අනිමාර්ථයෙන් මට චෝදනා කරලා තිබුණා මේ ඔය විදිහට වම දකුණ කියලා සක්මන් කරනවා නම් ඉතින් ආමිගේ කට්ටිය මොකද නිවන් දකින්නේ නැත්තේ කියලා. ඉතින් මං කියලා තිබුණා ඉතින් වර කණ්ඩ රණ්ඩු කරන දෙයක් නැහැ. ඉතින් සක්මන් කෙරුවේ නැත්තම් කියලා දඬුවම් දෙන්නවා. සක්මන් කරොත් හරිය නිවන් දකින්නවාමයි කියන්නේ නැහැ නේ අපි. මැදින් තියලා තියෙනවා කැමති කෙනෙක් ගන්න. ඉතින් ඒක නිසා දැනට මං දැකලා තියෙන්නේ විශේෂයෙන්ම මීත්‍රිගල භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් ගත්තොත් එතෙන්ද භාවනා කරන්න ආපු අයගෙන් 80%ක් විතර යන්නේ සතුටින් බැනලෑ නැත්තෝ නැතුව නෙවෙයි. ඉයන අයගෙන් වැඩි හරියක් යන්නේ සක්මන ගැන කියලා. සක්මන මොනම අලුතෙන් කියලා දෙන දෙයක් නෑ අපි. සක්මන කරලා පරියන්කේදී වැඩි විලා කිල්ල පුළුවන් සක්මන. ඒක සාමාන්‍යයෙන් කියනවා ඕනෙම ආමිකේ උනා ට්‍රේන් එක දෙන්න ගියාම කරන්නේ පිටිනේ වටේ විනාඩි 15ක් විතර දුවලා මොබිලයිස් කරලා තමයි ගන්නෙ. ස්පෝර්ට්ස් කරන කට්ටිය හැම වෙලාවෙම පිටිනේ වටේ රවුම් දෙලා වෝමින් අප් කරනවා කියන එකක් කරනවා. ඒ වෝමින් අප් එක තමයි මෙතනින් කෙරෙන්නේ. ඉතින් එහෙම නොවුනොත් වෙන්නේ විශේෂයෙන්ම ඒ විශේෂයෙන් කියලා කියන්නත් නරකයි ඒක. සංඝයාටත් ඒක වෙනවා. ගිහියත්තන් ඒ වෙලාව තියෙන නිතරම රත් වෙච්ච යකඩයක් වගේ ඔළුව තියෙන. වැඩ ගොඩක ඉදිරියට බාගෙට සම්බන්ධ වෙච්චි මාත්‍රුකා ඉවරයක් වෙච්ච නැති වෙයි. ඔය ගුණිගම් යකඩෙත් එක ගිහිලා වතුරට දානවා වගේ මේ එකපාරම ගිහිලා පරියන්කෙට ගියාට අර අත්‍යච ගලක් කලිම වතුර දාම ඔප්පු කරනවනේ. ඒක ඉතින් අපි දන්න ගන්න ඒ නිසා කියනවා ඒක සක්මනේ ටිකක් කූල් කරා. කූල් කරලා දැන් ඊගාටම මම හඳන්නේ පරියන්කෙට කියලා සක්මනේ කූල් වුනේ නැත්තම් සක්වනම තව කරන්න ඕනේ. කූල් වුණා නම් ඒකට දාන්න පුළුවන්. ඒ වගේ නැත්නම් නිින්දකින් නැගිටපුවාම එක පාරට පරියන්කට යන්න බෑ රත් වෙලා මදි. ඊට පස්සේ ඒක සක්මනේ ටික රත් කරලා අර ක්‍රීඩා ඉසව්වකට යන කෙනා වෝමින් අප් කරනවා වගේ රත් කරලා දෙනවා. නිසා මේ සක්මන තියෙන්නේ එදිනෙදා වැඩ සහ පරියන්කේ කියන දෙක මැද දෙක අතර සැන්විච් වෙලා තියෙන්නේ. ඉතින් පරියන්කේ ඉඳලා එදිනෙදා වැඩ යනකොට සක්මන හරහා යන්න එදින්දා වැඩ ඉඳලා පරියන්කට එනකොට සක්මනහරා එන්න. ආහනේ මේ දෙක හරියට දන්නවනම් ඒ පුද්ගලයා හරියට දී යති මෙව යටතේ කොහොමද සින්ක්‍රොනයිස් කරන්නේ කියලා. මේක මේ වැඩිම ප්‍රයෝජනෙ පිණිස ඉරියව කොහොමද පවත්වන්නේ කියලා දැක ගන්න සක්මන හරි මේ මොකක්ද කියන්නේ? හරි මේ සමබරකාරකයක් බඩපත් වෙනවා. අතරමැදි තත්ත්වෙ ආරම්භ දෙනවා. ඉතින් කියනකොට හැමදාම මේ බුරුමේ පන්දිසංශ කියන දේක් තමයි මේ ගිහියත්තෝ මේ සක්මන නම්බු කරන්නේ.
මොකද ඉඳගෙන ඉන්න එක තමයි භාවනා කියලා හිතන්නේ. ලකුණු ගන්න හදන්නේ වැඩිපුර ඒකට. ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි, මේ සමාධියට ඇති කෑදරකම කියලා මම කියනවා. සක්මනේදී ඇති කරන්නේ සමාධිය නෙවෙයි වීර්යය. ඇතර වීර්ය සින්ක්‍රොනයිස් කරලා දෙනවා, සමබර කරලා දෙනවා. ඉතින් ඒක හරියට දැනගත්තට පස්සේ යෝගාවචරයට ඉතින්ද වැඩ කරන ගමන් පරියන්කය මට කරගන්න ලැබුණ නැහැ කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඇති වෙන්න සක්මන් කරලා තිබ්බනම් දවසේ අවශ්‍ය කරන ලකුණුත් හම්බ වෙනවා, හිතත් සකස් වෙනවා. අන්තිමට සක්මනින් ගියට පරියන්කයට දැන් යන්න වෙලාව හොඳයි කියලා ඉංගියකුත් දෙනවා. ඉතින් ඒක මේ මතු කරගත්තොත් කවුරු හරි ඒ කියන ආකල්පය, ඒ කියන නැමියාව මම හිතනවා ලොකු වෙනසක් ඒ ජීවිතය ඇති වෙනවා. වෙන විදිහට කියන්නේ සක්මනක ප්‍රයෝජන ගන්න අවබෝධ කරගත්තට පස්සේ ඒ යෝගාවචරය පැහැදිලිවම පරියංකේ සක්මනතා එදින්දා වැඩ කියන තුනේ වෙලාවට කරන්න ඕනේ මොකද්ද කියලා තීරුම් ගැනීමේ ලොකු දියුණුවකටපත් වෙනවා. So the next question is about the walking meditation and then ප්‍රශ්න කොහොමද මතුවේන්නේ? And while doing the walking meditation, that particular person says as a special irritation in the leg, pain. And so when the pain comes and it overcomes your normal touch of the ground, we have to keep the attention. So usually if there is no pain, your attention must be at the touching of the leg, the touching of the sole. So feel the right leg, the left leg, right leg, left leg. And we call the feelings. But the pain also a painful feeling, that it is something not welcome. But the touch of the ground is a neutral feeling. You can feel the touch, right leg, left leg. So when these two happening, how to pay your attention? Of course, when the pain is powerful, you have no choice. The attention will go to the pain. But if you have a choice, that means the pain and the touch of the ground, because come in par with, is equal each other, there you have to give the attention more to the touch of the soul or the walking meditation and let the pain be there. If that is the case, I made an assurance that is a kind of a healing effect happening towards the pain, towards the particular irritable feeling. So if you are walking, you are not with the heavy weight, you are not imbalanced, you only body weight, and therefore for the arthritis pain and any kind of thing, this walking is becoming kind of a massaging, self-massaging. And if it is happening and bearable, best thing is to take your attention to the soul, the touch of the ground, touch of the left leg then right leg, and walk. මම බලන්නේ මේ කුමක් කරනවා වගේම මේ සතියේ කිව්වද කොහොමද බැහැදිලිව. ඒ කියන්නේ ඒකෙදි කියන්න තියෙන්නේ මේ පංචේන්ද්‍රිය ඇඟිලි පහ වගේ තියෙනවා නම් අපි පෙරේද කතා කරා ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා. සද්ධාව සහ වීරිය සතිය, සද්ධාව සහ ප්‍රඥාව දෙක මේ ඇඟිලි දෙක වගේ දෙපැත්තේ ඉන්නවා. වීරිය සහ සමාධිය මේ ඇඟිලි දෙක වගේ දෙපැත්තේ ඉන්නවා. මැදින් තමයි සතිය තියෙන්නේ. ඉතින් සතිය සමාලලාට දන්නව මගේ හිත කුසීතකමට බරයි. එතකොට ඒ මාධ්‍යයක්, නමුත් ඒකේ වැක්කිරෙන සමාධියක්. පරියන්කේ වැක්කිරෙන ගන්නේ ඒ වෙලාවට. ඒ වෙලාවට මේ වීර්ය දන්නවනම් තමයි දන්නවනම් දැන් මේ තියෙන්නේ ලෙඩ වීර්ය සමාසත්‍ය ලෙඩ සමාධියක්. මොකද වීර්ය නැගිටලා නැහැ. හුදුනේ තර නැහැ. ඒ වගේ වෙලාවට හොඳම වැඩේ තමයි සක්මනකට ගිහිල්ලා සක්මනේදී අරන් දෙන්නේ වීර්ය තමයි. එතකොට වීර්ය සහ සමාධිය සමබර වෙච්චාම ඇති වෙන සමාධිය සෞඛ්‍ය සම්පන්න සමාධියක්. ඒක නිවර්ණ කපන්න හේතු වෙනවා. ඒක නිසා යෝගාවචරය දැනගන්න ඕනේ කොයි වෙලාවේදී කොයි දේ කරන්න ඕනේ. සමාධියේ වශයෙන් අවශ්‍ය නම් සමාධිය වඩලා සමාධිය ප්‍රයෝජන ගන්න ඕන නම් සක්මනට පරියන්කට යනවා. වීර්යය වඩන්න ඕන නම් සක්මනට යනවා. ඒ දෙක සමබර කරලා තමයි අපිට මේ සතිය සහ සමාධිය සහ වීර්යය අතර සමබර භාවය ඇති කරගන්න ඕනේ. ඒ ධර්ම තිබුණු පළියට මේ සාධනීය නැහැ. සමාධි වරණට වැඩි වුණොත් නින්දර බරයි. මේ වීඩියෝ වරණට වැඩි වුණොත් හිත වික්ෂිප්ත වාහයට බරයි. ආහනේ දෙක සම්බර කරන්න සතිය තමයි මැද ඉන්නේ. ඒ නිසා මේ දෙක සම්බර වෙච්ච ගමන් සතිය මූලික අවස්ථාව ප්‍රෝජන්න එයා වැඩෙනවා. සද්ධාවයි නැහැ. සමාධියයි වීර්යයි දෙක අතර සම්බර භාවයක් වෙච්ච ගමන් සතිය නිසි නින්ද වැඩෙනවා.
ඒ දින අතර රණ්ඩුවක් වෙනකොට සතිය වෙන වැඩිව නතර කරලා මේ දින සම්බර කරන්න සමාධිය වීර්යය සම්බර කරන්න යෙදෙනවා. ඒ නිසා ඒ දිනක සම්බර භාවයක් වෙනකොට මේ බාධාවකින් තොරව සතිය වෙදෙන්න පටන් ගන්නවා. ඇත්තටම අපි මේ මුල් කාලෙදී යෝගාවචර උත්සාහ කරන්නේ මේ සතිය වැඩිවීමටම තමයි. ඒකට සුදුසු ඒ ඔක්කොම භාවනා උපක්‍රම නැත්නම් භාවනා ක්‍රම වේද වශයෙන් අපි සලකනවා. ඔගේ ඉංග්‍රීසියෙන් කියමු මම නෑ මම මිනිස්සු ඉංග්‍රීසි උගන්ලා දිනේ ඕකට තමයි. So he has to translate now, she has to translate because I am too much text. ගොත ගන්න බෑ. ඒ බෑ ඌව බෑ ගොත ගන්න තුකින් එකයි තියෙන ඉංග්‍රීසි උගන්ලා තියෙනවා ඔක්කොම කරලා දීලා තියෙනවා වැඩක් කියනකොට බෑ කියලා. මම උගන්ලා තියෙන්නේ. ගියෝ පුරුදු මම ඒ පර්ත් වලදී දෙන්නේ පුරුදු කරනවා මම කිව්වා ඉංග්‍රීසි පාඩ කරන්න කියලා මම කිව්වා ඒ කට්ටිය කියන්නේ දෙන්නේ කිව්වත් නෑ ස්වාමීන් වහන්සේ නෑ මේ ඉතින් දෙන්නේ කිව්වත් නෑ ඒ දෙන්න හරි ස්වාමීන් වහන්සේ කියන එක කියන්නේ ඊට පස්සේ මම ඉතින් සුද්ධ කරලා දෙනවා කියමු ට්‍රාන්ස්ලේට් කරමු නෑ මේ කිසිම තේසක් කිතු අනුකම්පාව මොකක්වත් නෑ බැරි මොකද්ද තේරෙන්නේ ඊට තේරෙන්න ටිකක් කියමු එතකොට මම හදලා දෙන්නම් එතකොට මට ලාභයි දෙකක් එනවා මේ මිනිස්සු තීරුම් ගන්නවද කියන එකත් මට අල්ලගත හැකි ඒකයි බය එතකොට මට එතකොට අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කියලා දෙන්න පුළුවන් එහෙම නැත්නම් මම ස්කිප් කරලා යනවා try එච්චරයි මං කියන්නේ නැති ලයික් try නිකන් හම්බෙනකොට කට්ටිය දෙමළ පැත්තට හැරි ගියවනේ. ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නානෙක විතරයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියන ඒසන් ඉංග්‍රීසියෙන් කියන්නේ නැත්ටි අය දෙමළෙන් කියන්නේ නැත්ටි මේ පැත්ත වල කරබන එනවා මම කරන්න හදන්නේ ඒක මුස්සලා අනිත් පැත්ත ගන්න එකයි මාත් කරන්නේ. නැත් ඈ දන්නේ නැහැ. හරි අපි යනවා ඊගා ප්‍රශ්න ටික. අන්තරාභවයේ බුද්ධ වාසිතයක්ද? එසේ නොමැතිනම් අන්තරාභව සංකල්පේ බුද්ධ වාසිතෙ කිසිම පැන්නේ මම හිතන්නේ මෙවැනි ප්‍රශ්න අපි මේ භාවනා මැදස්ථානෙදි ගන්න හොඳ නැහැ කියලා කරන්න බෑ ඔය ප්‍රශ්න. මෛත්‍රී බුදුහමරෝ එනකම් postpone කරන්න. ඒ කියන්නේ ඒ අපිට භාවනාවේදී වැඩකුත් නැහැ. ඔක හරියටත් ඒ කියලා ජීවත් වෙකුත් නැහැ. අපි මේ උත්සාහ කරන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට වෙන්නේ මූල ධර්ම සඳහන් නිකන් theory for the sake of theory කියලා අන්තිමට විසඳ ගන්න බැරි ප්‍රශ්න. අනිත් එක මේ මත මිසක අපිට අත්දැකීමෙන් verify කරන්න පුළුවන් විදිහට කියන දෙයක් නැහැ. එනිසා අපි මේ ප්‍රශ්න බහා තමයි. ඔව්. ඉන්නේ සම්මතේ විඥානය තුළ ඉඳගෙන විඥානය ඉක්මන්නේ කෙසේද? එසේම නාම රූප විස්තර කරන විට විඥානයේ නාම ධර්මයට අයිතිය එසේනම් නාම රූප නිසා හටගන්නා විඥානයේ නාමයට අයිති නැහැ. ඒකට ඇත්තටම උත්තර දෙන්න බෑ. ඕක උත්තර දෙනකොට ඒ පුද්ගලයාගේ පරිණාමයක් සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ නැතුව මූල ධර්ම විතරක් දැනගෙන මේ පුද්ගලයාගේ මොකද්ද කියන්නේ? ඒ අවබෝධකින් තොරව පුද්ගලයාගේ පරිණාමයකින් තොරව ඕක අවබෝධ කරගන්න බැරි තැන උතන. ඒ කියන්නේ මේ මහා නිධාන සූ මහා ප්‍රධාන සූත්‍රයේදී ඒකේ සරුවචනන්සේ සඳහන් කරනවා විපස්සී සරුවචනන්හන්සේ විපස්සී උපාසකව ඉන්න කාලේ ඔතන තමයි ප්‍රශ්න හිර වෙලා තියෙන්නේ. ඒක දැකලා තිනවා මරණය සිද්ධ වෙන්නේ නම් දැන් අපි හිතන්නේ මරණය සිද්ධ වෙන ලෙඩක් නිසායි කියලානේ. නමුත් ඒ උන්වහන්සේ දැක්ක මරණය සිද්ධ වෙන්නේ උපදීම නිසායි කියලා. ඒ තරම බොහෝම ලස්සන කාරණාව දැක්ක මරණයට හේතුව උප්පත්තිය මිසක් ලෙඩ රෝග පිහිය මිනි මරු නෙවෙයි. ඉපදුනොත් මරණ. ඒක නස්සත්‍රකාරයෝ දන්නවනේ කේන්දරේ බලනකොටම දන්නවා කේන්දරය ලියුවනම් මරණ. ඔය අතරමැදි ඉඳගෙන තමයි ඔය කීයක් හරි කඩා ගන්න හදන්නේ. ඒ කොහොම කරත් නැස්සත්තරේ නම් උච්චාරයි. නෑ මම බලන්නේ. ඉතින් ඒක හරියටම දැක්කා විපස්සී සරුවච්චන්නා. විපස්සී සරුවච්චන් වෙලා නෑ තාම. මේ ගිහි මේ පෘථග්ජනම ඉඳගෙන මරණයට හේතු උප්පත්ති කියලා දැක්කා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරන උප්පත්තියට හේතුව මොකද්ද? මේ භවයේ පැවැත්ම. පැවැත්ම තියෙන තාක් කොහේ හරි උපදිනවා. භවයට හේතු බව. භවයට හේතු උපාදාන. ඊට පස්සේ උපාදානට හේතුව තණ්හාව.
ආදිවාසීන් ඉතින් පිටිපස්සෙන් පිටිපස්සට ගියාට පස්සේ මේ ප්‍රතිසම්පාදයේ 12 සංග දිගේ ඉදිරියට යන්නේ. ගියාට පස්සේ නාම රූපච්ච විඥාන විඥාන පච්ච නාම රූප ගියාට පස්සේ තර්කයෙන් එහාට යන්න බැරි නයි කියන්නේ. එතන පච්චුදාවත්තන්දි කියලා කියනවා හරියට මේ රබර් බූලකින් පිටිකට ගැහුවා වගේ තර්කේ නහනේ පොළාපයින්නවා. තර්කේ නහන ඊට පස්සේ වාඩි වෙලා මේකටම හිත යොදලා තියෙනවා. ඉතින් යම් මොහොතක අවබෝධ වුණාද එතෙන්දි බුදු වෙලා තියෙනවා. ඒක තමයි විපස්සී සර්වඥාන්සේගේ බුදු වීම. ඉතින් ඒ නිසා මේ ජාතිපත්‍ය ජරා මරණ කියන එක උඟදී පිළිගන්නේ නැති වුණාට ඒක සාමාන්‍ය හේතු ගන්නලා දෙන්න පුළුවන් නාම රූපච්ච විඥාන කියන තැනට මේ සාපේක්ෂව. නමුත් මේකට උත්සාහ කරපු රචනා කීපතාව මම කියවලා තිනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි අපේ ප්‍රමාණය විශාල වීදුරක් ඉදිරිපිට හිටගත්තොත් ඒ වීදුරෙන් පේන රූපය අපි වගේම සජීවී වැඩ වගේක් කරනවා. අපි දඟලනකොට ඒ රූපෙත් දඟලනවා. නැත්නම් ඒක මායාවක්. නමුත් එහා පැත්තේ විඥානය නැති බව අපි දන්නවා. ඒ මොකද ඒක විඥාණයෙන් ඇති කරන ප්‍රක්ෂේපණයක්. විඥාණයෙන් ඇති කරන ප්‍රක්ෂේපණයට විඥානය තියෙන්න බෑ. ඒක නිසා රිලෙව් එක දිහා බලපුවම රිලෙව් හිතන්නේ ඇත්තටම රිලෙව් එක ඉන්නවා කියන්නේ. ඒකනේ අල්ලන්නේ පිටිපස්සේ. උගේ වැඩේම කණ්ණාඩි අල්ලගෙන අරකට උරුට්ට වෙන එකමයි. ගේ කුරුල්ලා ඒකට කොටන්නේ පැහැදිලිවම ඌ බව දන්නේ නැහැ. මනුෂ්‍ය දන්නේ නිසා මනුෂ්‍ය කොණ්ඩේ බීරන්න පාවිච්චි කරනවා. රැවුල කපන්න පාවිච්චි කරනවා. සයිඩ් කණ්ණාඩියට පාවිච්චි කරනවා. නමුත් රිලෙවට වෙලා තියෙන එහෙම කරන්න බෑ. ඌ හිතනම් පැහැදිලිවම මේ පැත්තේ පණ ඇති කෙනෙක් ඉන්නවා කියලා. නමුත් මනුෂ්‍යයාට තමන්ගේම ප්‍රතිබිම්බය කියලා දකින්න අතර ඒක සජීවී බව දකින්න අතර එහි විඥානේ නැති බව කියේ. ඒ නිසා නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියනකොට විඥානේ විසින් ප්‍රක්ෂේපණය කරන නාම රූපයක් තියෙනවා. විඥානේ පහළියට හේතු වෙන නාම රූපයක් තියෙනවා. ඒක තමයි කියන්නේ අපි සක්මන කෙළවරට ගිහිල්ලා හැරෙනකොට අපිට නොදැනුවත්වම හැඟුම් මුදා හැරෙනවා. මුදා හැරෙනකොට අපිට පේනවා සුදක් එනවා පේනවා. එතකොට මේ එන වර්ණ රූපය එන ඒ රූපය අපිට චක්කු විඥානයක් පහළ වෙන්න හේතුවක් වෙනවා. ඒකට හේතු රූපයක් වෙනවා ඒක. ඊට පස්සේ දැන් මේ සක්මන නෙවෙයි මට මේ රූපේ බලන්න ඕනේ කියලා අපිට චේතනාව පහළ වෙච්චම අපි සක්මන බහාතබල රූපෙට හිත යනකොට විඥානෙ විසින් පහළ කරන රූපයක් තමයි අපි දකින්නේ. පළවෙනියෙන් ඉන්නේ විඥානේ පහළ වීමට හේතු වෙන රූපේ. ඊට පස්සේ වෙන වැඩ බහාතබල බලන්න ඕන කියනකොට වෙන්නේ විඥානෙ විසින් මේ ප්‍රක්ෂේපණය කරන රූපයක්. අන්නේ වගේ එක ඇතුළෙම මේ වෙනස තන්නිකර සතියකින් තන්නිකර අනාත්මව තන්නිකරම අනිත්‍ය දක්නා සුළුව තන්නිකර දුක්ඛ දක්නා සුළුව බැලුවේ නැත්නම් අපි හිතන්නේ පේන නිසා බලනවායි කිය. නමුත් සිද්ධ වෙන්නේ අපි බලන නිසා පේන එකයි. මේ දෙකේ වෙනස තේරුම් ගන්නකොට මේ මිනිස්සයා හිටපු තැන ඉන්න බෑ. යාගේ පරිණාමයක් වෙන්න වෙනවා. එයා තේරුම් අරගන්න වෙනවා මේ ලෝකයේ මේක ලස්සනයි කියලා කියන්නේ ලස්සන හිතකින් බලපු නිසා මිසක් ලෝකේ ලස්සන නිසා නෙවෙයි. මේ ශීලෝකේ කැතයි කියලා කියන්නේ කැත හිතකින් බලපුනි. ඒ නිසා ලෝකේ ලස්සනයි කියන්නේ බලන හිත ලස්සනයි. ලෝකේ කැතයි කියලා කියන්නේ බලන හිත කැතයි. එච්චරයි මේකේ තියෙන්නේ. ඉතින් මේක දිනු කරන විද්‍යාවට මේකට කියන්නේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. ඒ විඤ්ඤාත්‍රා මාත්‍රතා සිද්ධියේදී සඳහන් කරලා තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මේ ලෝකේ කියලා කියන්නේ මනස පූර්වංගම දෙයක්, මනස ශ්‍රේෂ්ඨ කරගත් දෙයක්, මනෝමය දෙයක්. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි මේ කොච්චර ආත්ම ධර්මයට ලෑස්ති වුණත්, කොච්චර දුක්ඛ ධර්මයකට ලෑස්ති වුණත්, කොච්චර මේ අනිත්‍ය ධර්මයකට ලෑස්ති වුණත් අපි ඒක පිළිගන්න ලෑස්ති නැහැ. අපි හිතන්නේ මේ ලෝකේ කැතයි. ඒ නිසා ලෝකේ හොඳ නරක කියලා දෙකක් නැහැ. අපි විසින් අදහස් දෙකක් තියෙනවා. අපි 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 විහිං ඒ පරණ ගෙනාවු සංඥා දැන් පොඩි අපි හිතන විදිහට ඒ ලෝකේ හොඳ නරකක් නැහැ. නමුත් අපි වැඩිමහල් පත්වනට අපි අම්මල තත්ත්ව කොහොම හරි අමෝරාවෙන් හොඳ නරක දෙක දානවා කම්පියුටරේට. දාපු දවසේ ඉඳන් රණ්ඩු. එදා කොටකෙන්. එදා ඇඳලා මේ ගැටමුණාට පස්සේ අපිගෙන මේක දැනුම කියලා. නමුත් මේ දැනුමෙන් අපිට වෙලා තියෙන්නේ මේ දෙකොන පන්දමක් කටේ ගහගත්තා වගේ තමයි. ඉතින් පත් වෙන්න පටන් ගන්න. හොඳ නරක දන්නේ නැත්නම් ඒක හය හතර තේරෙන්නේ නැති එකා කියලා ඔක කොම් කරනවා. උත් මිනිහා විතර ඇත්තම ජීවත් වෙන්නේ. අපි ළඟ තියෙන මේ හොඳ නරක ඒ හොඳත් මේ තියෙන හොඳ ඕස්ට්‍රේලියාව හොඳ නෙවෙයි. ඒක මේ කරාබිකරේ හොඳ නෙවෙයි. ඒ හොඳ ඒ
අපි හැදිච්ච පරිසරයට අනුව සකස් වෙන දෙයක්. ඉතින් ඊට පස්සේ මේ මගේ හොඳ මෙයා පිළිගත්තේ නැත්නම් මම මෙයා මරන්න ආද. ඒ දෙකම මේ අපි මවාගත්ත දෙයක් බව දන්නේ නැති. ඒ නිසා නාම රූප නිසා ඇති වෙන විඥානය කියලා කියන්නේ චක්කු විඥානය විල සෝත විඥානය ගහන විඥානය ඇති විඥාන පහල කරන්න බාහිර නාම රූපේ හිත පහල වෙනවා. නමුත් ඒක නැවතට බලන්න ඕන වෙනකොට අහන්න ඕන එකට වෙන්නේ හිත විසින් සංස්කරණය කරන ලද සම්පූර්ණම මවණ එක නෙවෙයි හැඩගස්වන ලද දෙයක් තමයි බලන්න. ඊට පස්සේ මට ඕන දේ තමයි පේන්නේ. ඒක නිසා දැන් කියනවා thought without a thinker. මේකේ හිතවිලි වගේ තියෙනවා නිර්මාණය කරන thinker කෙනෙක් නැතුව. So seeing without a seer. Hearing without a hearer. අන්න එහෙම කිරුන වෙනවා මේ ලෝකෙ නිකන් මායාවක් මායමක් මේකේ තියෙන හීනයක් ඇයි වදේ මේකට රණ්ඩු සරුවල් කරන්නේ මේකෙන් අවදි වෙච්ච දවසේ තේරෙනවා මේ හීනෙන් කෙල කුණු කෙල ගිලින්නේ කෑම මේසෙකට ගිහිල්ලා බත් කරනවා දැකනකොට නැගිටිනකොට අපි කුණු කෙල ගිල ගිල ඉන්නවා මොකද අර හීනෙන් කාපු එක තව ඉවර නැහැ බඩනරක් වෙන ඉතින් ඒ වගේ රණ්ඩුවක් මේ කරන්නේ ඉතින් නමුත් ඒ රණ්ඩුව අපිට බලන්න මේ නුන් වෙලා අතපය විසි කරගෙන ගෙදර මිනිස්සු රණ්ඩු කරගෙන මේ යන නාඩගමක් කියලා දන්නේ නැහැ මොකද හේතුව මේකේ නාම රූපයක් බව දන්නේ. අපි හිතනවා මේ සත්‍යයක් තියෙන්නේ මේක මගේ කර්මයට වෙච්ච දෙයක් අල්ලපු ගෙදමිනිය වුණියන් කරලා වෙච්ච දෙයක් මේක ආණ්ඩුවේ වැරද්ද මේක ඍතුගුණේ වැරද්ද කියලා බාහිරේ හොයනවා කවුරු හරි ඒක හේතු කරගෙන ඊට පස්සේ ඒ මිනිහට විරුද්ධව ඡන්ද දෙන්න. රණ්ඩු කරනවා. දැන් ඔතන වෙන්නේම සක්කාය දිට්ඨිය දා ගැනීමන්නේ. ඒ කියන්නේ මෙතන කුඤ්ඤ වැදුණට පස්සේ තමයි දැන් මෙතන එහෙම ඇවිල්ලා විනිශ්චය කරන ආයතනයක් නැත්තම් ওই දේ වෙන්නේ නැහැ. ආයතනේ මුදාහැරලා වෙන්නේ නැහැ. ඒකයි පුංචි දරුවට වෙන්නේ නැහැ ආයතන පටන් අරන්නේ. ඒකයි අපි නිින්දේ ඉනකොට වෙන්නේ නැහැ. රහතන් වහන්සේට වෙන්නේ නැහැ. උන්වහන්සේලා මෙතන ආයතනෙන් අර එන දේ වද්දලා යන්න මේ ප්‍රතිරිතන ආදාසයක් නැහැ. ඉතින් අපිට දැන් කරන්න වෙන්නේ ආදාසයක් තියෙනවා. අපි ළඟ mati එනවා. අපි ළඟ ප්‍රතික්‍රියා එනවා. නැතුව වගේ ඉඳ හදනවා ඇත්තේ අන්දෙක් වගේ. කන් ඇත්තේ බීරෙක් වගේ. ඥානේ ඇත්තේ මෝඩයෙක් වගේ. හයිය ඇත්තේ කොන්දපන් නැති මිනිහෙක් වගේ වෙන බැන්න මල මිනිහක් වගේ ඉන්නේ කියලා. අනේ එදාට තේරෙනවා ඒක අර නිසර්ගදත්ත මහරජ් කියනවා එයා අවබෝධයක් ලබන්න ඉස්සෙල්ලා වීදියක වැටිලා ක්ලාන්ත වෙලා වැටලා තියෙනවා. බඩගින්නේ. ඉතින් මිනිස්සු ඇවිල්ලා වීදිය යන මිනිස්සු එක එක දේවල් වතු ටිකක් දෙනවලු නානප කරනකොට මෙයා මට ක්ලාන්ත හොඳ කල්පනා තිබිලා තියෙනයි වෙලා. බලනකොට මේ මිනිසුන්ගේ තියනවලු මේ මනස ගොඩ ගන්න පුළුවන් කියන හැඟීම. එයාට තේරෙන්නේ ඒක මිනිසුන්ගේ මූණෙල්ලු. මිනිසු දක්කන උනන්දුවේ. ඉතින් ටික වෙලාවක් කරනකොට මෙයා ආය කලන්ත වෙනවලු ආය නැගිටිනවලු ආය කලන්ත නැගිනකොට මිනිසුගේ මූණෙන් පේනවලු දැන් නම් මේක ගොඩ ගන්න බෑ කියන එක මිනිසුගේ මූණේ පේනවා. හැබැයි මෙයා දන්නවා. ඊට පස්සේ මිනිසු අතහැරලා දැමළු මෙයා. දැන් මේ මැරෙලා. මැරිලා මැරෙන්න යනවායි කියලා. මෙයා එතකොට කල්පනා කරලා බලනකොට ක්ලාන්ත වෙන්න ඉස්සලා තිබුණා වගේ මිනිසුන්ගේ බලාපොරොත්තු සහිත වෙලාවේ දැනුයි මේ පැවැත්ම එකයි මොනවාක්ද කියලා ඊටසේ මිනිහ බැලුවා ලෝකෙට මම මැරිච්ච මිනිහෙක් නමුත් මගේ අවදිය කිසි වෙනසක් වෙලා නැහැ එහෙනම් මේ අල්ලගෙන ඉන සේරම ওই වගේ නිකන් පෙන්සල් පාරක් විතරක් ඉරේස් කරන්න පුළුවන් දෙයක් කියලා ඒක අවබෝධ කරලා ටිකේ ගා නැගිටලා බලනකොට අර හොල්මන් කරපු මිනිස්සු කවුරක්වත් නැතිලු එයා නැගිට්ටේ අවබෝධ ලැබු මිනිහෙක් විදියට මේ ලෝකෙ තියෙන මායාවක ඊට පස්සේ අවුරුදු ගාණක් ජීවත් වුණා අවුරුදු 25ක්ම ධර්මදේශනා කරා නැති උනේ 180 ගණන් වල ඊට පස්සේ කියන්න පටන් අරගත්ත අනේ කරුණා කරලා මේ මනුස්ස හිතේ මේ පිටපොත්තේ තියෙන උපක්ලේශ අනු රණ්ඩු කරන්න එපා මනුස්ස හිතේ තියෙන ප්‍රබහස්සරි විතරක් බලන්න මනුස්සකම බලන්න එතකොට අපි අතර තියෙන සමානාත්ම භාවයක් අපි අතර තියෙන්නේ රණ්ඩු සරුවල් කරන්න ඕන නැති ගතිය සමගියක් මේක අල්ලුවොත් වටේ තියෙන කුණු කන්දලේ ඇල්ලුවොත් සේවල පැත්තේ ඇල්ලුවොත් කහට ටික ඇල්ලුවොත් තමයි රණ්ඩුව තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා විඥාණය යම් කිසි විදිහකට නාම රූපයක් ප්‍රක්ෂේපණය කරන්න යනවනම් කෙලෙසයිදීදී ප්‍රක්ෂේපණය කරන්නේ තමන්ගේ සංඥාව අනුව තමයි. ඊට පස්සේ කබර ගෝයා, තල ගෝයා වෙනවා, තබල ගෝයා, කබර ගෝයා වෙනවා. මැනිකේට සාරි දෝ නැහැ, මැනිකේට කූරු දෝ නැහැ. ඕන දෙයක් කියන්න මම ඉල්ලලා දෙන්නම් කියන බඳින්න ඉස්සරලා. බෙන්දරපති යෙමෙනිකෙටම අනේ වෙන කවුරක්වත් නැහැ එච්චර නරක් එච්චර දරා වෙච්ච දෙයක්. මැනිකේක මොකුත් වෙලා නැහැ. ඒර බඳින්න ඉස්සලා ප්‍රේමේ වෙන්දර පස්සේ ප්‍රේමේ වෙනස් වෙන හැටි. මේක හොඳටම දැනගෙන ඊයේ ඊමේල් එකක් ආවා. මේ බවත් දැනගෙන තවත් මිනිස්සු කසාත බඳිනවනේ කියලා. එච්ච
මෙච්චරයි කියලා තියෙනවා. මෙච්චරමත් මේ ප්‍රසිද්ධ කාරණා මෙහෙම තියෙද්දි තවත් බඳිනවා. මගේ ප්‍රශ්නේ අතරතන මේ විඥානි අතර ප්‍රතිබිම්බයක් පිළිදුවක් බව නොදන්නකම නිසා තමයි ඉගෙන රිලව දිහා බලන්නකෝ. මේ මීටර් කල ගියාම නිකන් ඒක පේන්නන්නේ බන කියලා නෙවෙයිනේ. සංත කරපුවම සයිඩ් කන්නාදී අල්ලන්න නටන්න නැටිල්ල. ඌ ප්‍රතිබිම්බයක් කියලා දන්නවනම් ඌ බඩගින්නට බත් වෙලා කන්න යනවනේ. ඌ බත් වෙන්නේ නැතු එක තියා බලන්නේ ඉන්නේ. ඌට පේනවා මේකට ෆයිට් එකක් දෙන්න ඕන. මං වගේම මේ මගේ ප්‍රියම්බිකාවත් එක්ක ෆයිට් කරන්න ආපු එක්කෙනෙක්. ටිචරයි මේ ඊපස්සේ ඌ මැරෙනකන් ඒකම තමයි. අපිත් ටිචරයි. අපිත් මේ හදාගෙන තියෙන ප්‍රතිබිම්බය අපිට ආශ්‍රයන සමාජයේ කියන කන්න දර්පණයෙන් තමයි අපි අපිට පේන්නේ. නැත්නම් අපිට පේන්නේ නැහැ. මම කියන්නේ කවුද කියලා අපි දන්නේ. අපි ආශ්‍රයන දර්පණේනේ. ඒ දර්පණේ ඇදයිනේ. නිවන් දැකපු කට්ටියගේ දර්පණයක් නෙවෙයිනේ. ඉතින් ඔක පෙන්වන ප්‍රතිබිම්බේ අපිට ගැන කවදාකවත් නිශ්චිත එකක් වෙන්නේ නැමෙති වෙන එකක් නැතිකමට ඔක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔක පාවිච්චි කළා ඒකට නිවන එක තමයි උදේ ඉඳලා හැන්දෑනකම් කරන්නේ. අර රිලවයි ගේකුරුලයි කරන දෙල්ලම තමයි තියෙන්නේ. ඉතින් කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේක පෙන්ලා දිලා තිනවා වතුර ඒ දණක් උඩින් යන බල්ලා මස් කැල්ලක් අරගෙන යනකොට ඌට පේනවා වතුරේ බල්ලෙක් ඉනවා මස් කැල්ලක් ගන්න. ඌට අරු කණ්ඩ හිටිනකොට ඌ පයින්නකොට මස් කැල්ල වැටෙනවා බල්ලෙකුට. ඌට බෑ තව බල්ලෙක් මස් කනවා දකින්න. ඌ දන්නේ නැහැ ඌගේම ප්‍රතිබිම්බය පේන්නේ කියලා. ඒක අපි සාමාන්‍ය දන්නේ. ඕකම තමයි ලෝකේ තියෙන්නේ. එහෙම නැත්තම් මේ ලෝකේ තියෙන සම්පත්තිය ඇති වෙන්න ඇති කියනවා මේ මිනිස්යාට. ඊර්ෂ්‍යා කියන ගුණය නිසා තමයි මෙච්චර මේ රණ්ඩු. අල්ලපු ගෙදෙට තියෙන්න බෑ. ඉතින් ඒක නැති වුණා නම් අද නිවන ධාන්‍ය හොඳටම ඇති කියන මනුස්සයට යපෙන්නේ. අද තියෙන මේ පොළව හොඳටම ඇති කියලා කියනවා. නමුත් මනුස්සයද අසීමිත ආසාවක් තියෙනවා තමයි ජීවත් වෙන ඒ චිත්ත රූපයට ගැලපෙන්නයි ඕන කරලා තියෙන්නේ. මේ ශරීරයට ඕනේ බේසික් නීඩ්ස් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ මහානකමෙන් ඇති කළ දුන්නේ ඔක්කොම ලගෙනව මූලික අවශ්‍යතාව වෙන සුඛෝපභෝගී නෑ. එතකොට මේ ලෝක කොච්චර ලස්සනද බලන්න මේ පාරවල් නැති නිසා ටෙලිෆෝන් නැති නිසා අපි කොච්චර ජොලියේ ඉන්නවද බලන්න. පාරවල් තියෙන ටෙලිෆෝන් තරඟ තිබුණා ඉතින් අපි කී දෙනෙක් කොහින් කොක්ක වදිනවද අපිට යාගන්න දෙයක් නැහැ. දෙන දෙයක් කාලා ඉන්න ගියාම අර ඊයේතර එනකොට යාබු මහත්තයා කියනවා ඇමරිකාවේ ඉඳලා මහත්තයෙක් කියලා ගොළු භාවනා කරන්න දැන් කියලා බෑම කිව්වලු. පස්සේ කොහොම හරි මීටර ගියාට පස්සේ මිනිහා තාම සන්තෝෂ වෙනවලු. ලයිට් නැති වතුර නැති තැනක මම දවස් 5ක් ජීවත් වුණා කියලා. අනේ කුටි වලට නම් ලයිට් දෙන්න එපා. එච්චර සැපක් මුළු ලෝකෙම නැති විඥානය කියන්නේ සිතම නෙවෙයි නේද? හේතුව මම කියන්නේ තුනේ දැන් සත්‍යයක් නැති තර විඥානයක් තියෙන්නේ නැහැ නේද? සිත දැනීමක් ඇති නේ දැන් අපි දැනීම නිසා රූපයක් නාමයක් හදන දැන් අපේ දැනීම අනුව තමයි රූපේ ඒ රූපෙට අපි නමක් දානවා තුන් නාමයක් ඒ දැන් මම නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන එක ගැන හිතෙද්දී එතකොට අර ඒ කලින්ම ඇති වෙච්ච දැනීම අල්ලා ගන්න පුළුවන් මානසික මොකක් මට ඒකට වචනයක් දෙන්න දන්නේ නැහැ ඒ නිසා අපි මෙතෙන්දී නාම රූප පත්‍ය විඥාන ඇති කරගන්න විඥාන පත්‍ය නාම රූප ඇති කරගන්න ඉස්සලා මොකද ඇති වුනේ කියන හේතු හොයන්න කියලා තමයි මට එහෙම හිතෙන්නේ මේ දැනීම නිසා අපි අර රූපයක් ඊපස්සේ නාමයක් ඇති කරගන්නවා කියලා ඉන්නේ ඉතින්ද අර මේ දෙක දෙපැත්තට යන්නේ කොහොමද කියන එක ඇත්තටම ඒක අපිට කොටින්ම අධික උස්සලා බාර ගන්න වෙනවා මේක මෙහෙම තර්ක කරලා සාකච්ඡා කරලා යන්න පුළුවන් තරක් නෙවෙයි මේ කියන්නේ ලීනියර් ටීචින් වලින් කොටෙන්නේ යන්න බෑ නමුත් තරුවචනන්ද උත්සාහ කළා දීලා තියෙනවා ඇසැත්තු රූප දකිත්වයි කියලා අඩුම ගානේ මේ විඥානයේ විසින් ප්‍රක්ෂේපණය කරන දේ අනිත්‍ය දෙයක් බවත් දුක බිනිර පිටන බවත් ඒක ආත්මයක් හෝ නිවාසී වූ පරිපාලනය කරන්න පුළුවන් ශක්තියක් නැහැ කියලා කිව්වොත් අපිට මේ විශාල දුකක් වෙනුවෙන් මේ මොකද්ද කියන්නේ මේ පසුතැවෙන්න දෙයක් නැහැ මේක මේ ලෝක ස්වභාවයක් මේ මට විච එකක් නෙමෙයි මට ගියාගත්තුත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මට මේ පැමිණෙන දුක් විඳින්න පුළුවන් අපිට. ඇයි මේ මට උනේ කියන එක ප්‍රශ්නේ තියෙන්නේ? අනිත් කෙනාගේ අහලා බලනකොට අනිත් කෙනාත් එතනමයි ඉන්නේ. නමුත් අපි ඒක දන්නේ නැති නිසා කල් හිතනවා එයා නම් බොහොම ජයට සනීපෙට ඉන්නවා. මට විතරයි මේ දුක කියලා. මේක දුක පැතිරිච්ච ලෝක ස්වභාවයක් කියලා දන්නවනම් අපි මේකට උත්තර හොයන්නවත් නිකටල්ලි තියන තැවෙන්නවත් යන්නේ නැහැ. මේක ජීවත් වෙනොත් ඕක තමයි තියෙන්නේ.
නිසා සරුවත්යන් සඳහන් කරලා තියෙනවා මේ විඥාණයට අහුවෙච්ච නැති නාම රූප වලින් කවදාකවත් දුකක් එන්නේ නැහැ. ඒක මාළුන්ගේ පුත්තේ සූත්‍රයේ සරුවත්යන් සඳහන් කරලා තියෙනවා යං කිංච රූපං අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නපස්සි සම්ති. යම් කිසි රූපයක් ලෝකේ තියෙනවා මේ වර්ණ රූපයක් දැකලත් නැහැ දකිමුනුත් නැහැ පෙනෙන්නෙත් නැහැ මතර පෙනේ කියලා විශ්වාසිකුත් නැත්තම් මාළුන් කියපොතේ එහෙම දෙකින් දුකක් එයිද කියලා නැහැ. විඥාණයට ගොදුරු වෙච්ච දේ පමණයි දුක් වෙන්නේ. ඒකෙත් ඇඟිලි ගහපු ටික තමයි දුක් වෙන්නේ. මගේ හැඟීමෙන් හෝ ප්‍රේම නිසා හෝ අපි ඇඟිලි ගැහුවන ඒකෙන් තමයි දුක එන්නේ. ඒ නිසා මේවට එහෙම තියෙන්න ඇරලා ඒ කියන්නේ පරිත්‍යාග චේතනාවෙන් හෝ ඥාණින් ඒවට යන්නැල්ල හිටියොත් මම මගේ නෙවෙයි නම් ඒ මිනිස්සු මැරුණාට මොනවුණාට අපිට දුකක් නැහැ. නමුත් අපි මම කියාගෙන දුක් විඳින එකේදී සර්වඥයන්ස වෙන මේකේ තකති රුකමේ පළල් භාවයේ පෙන්නඳ හදනවා. පෙමතෝ ජායති සෝකෝ තණ්හායි ජායති සෝකෝ. එහෙම නැත්නම් මේ ප්‍රිය වස්තුන්ගෙන්මයි දුක එන්නේ. කවදාකවත් අනිත්‍ය වෙන්නේ නැහැ. ඒ ප්‍රිය වස්තුත් අපිට ප්‍රිය උනේ අපිට නේ මට ප්‍රිය උනේ මම විසින් ගහපු කොක්කන් නිසාමයි. අමල තාත්තා නිසා නෙවෙයි. ඒ අමල තාත්තා දෙන එකත් අපි තෝරා ගන්නවා ටික. ඒකෙම තමයි දුකේ. ඉතින් මේකට රීලව කණ්ණාඩියෙන් බලලා ඒකට කරන්නේ නියවිල්ලටම සමානයි. ඌ කණ්ණාඩිය දැක්කේ නැත්තම් ඌේ ගිරින් ගිරට පැන ලැගුම් සොයා යන කියලා මොනවද අර වන්නේ මේ හනුමා වන්නේ මේ විදිහට ඌ ජොලි ඉන්නවා. කන්නඩින් දැකපු දැස් තමයි මේ ප්‍රශ්න මතුවේ. ඒ නිසා මේක සිංහලෙන් කියන්නේ බෙදාගෙන කන පරිප්පුවක්. ඇදගෙන කන නෑමක් මෙතන තියෙන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා මම කියන්නේ. අවසන් කරන්නේ එහෙම වෙන්නේ මේ සංසාරේ මෙච්චර කල් උතු කරපු ආහපු අර ටික තියෙන නිසානේ අපි මේක සංඥා සංඥා නිසා අපි ගේන සංඥාස්කන්ධ නිසා අපකරා පැමිණ කිසිම දෙයක් අපි ගඳ ගස්සන්න නැතුව අරින්නේ. අපේ ගඳ ගස්සනවා. ගඳ ගස්සපුවොත් මම ඒක අපිට ගන්න දෙනවා. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා එනකොටත් යනකොටත් දෙකම අතහැලා දාලා හිටියනම් ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. ඒකදී අර නිකන් නිදර්ශනය වශයෙන් කියනවා ස්වාම පුරුෂයා ඒ අඹුවත් එක බොහොම මේ සුන්දර විදිහට පෞල් ජීවිතය ගත කරනවා. දවසක එනකොට ඒ අඹුව වෙන පුරුෂයෙක් එක්ක ඉන්නවා දකින්න. දැකරසෙම පුරුෂයාට පුදුමාකාර දුකක් ඇති වෙනවා. ඒ වගේම හිස් බවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ මනුස්සයා කතා කරලා ඒ පුරුෂයාට කැමති නම් ඔබ ඒ පුරුෂයාත් එක්ක හිටපන් කියලා පහදලියෝ මේ ස්ත්‍රියව දුන්නට පස්සේ ඊට පස්සේ ඒ ස්ත්‍රියව ඒ පුරුෂයාන්ට වෙන පුරුෂයෙකුට ගියත් මේ පුරුෂයාට මොකක්වත් නැහැ. ඊට පස්සේ මෙයාට ප්‍රශ්නයක් නැහැ. මෙයා දන්නවා මම මෙයා මගේ අඹුව කියාගෙන ඉන්න තාක්කල් තමයි මට මේ දුක තියෙන්නේ. දුන්නට පස්සේ නැහැ. ඒක ලස්සනට වෙන්නලා දිය තිනා අටුව. ඒ කියන්නේ ඒ ධාර්මික පැත්තෙන් ආගමික පැත්තෙන් බලනකොට එච්චර අමාරු නැහැ ප්‍රශ්නේ. නමුත් මේ කාමභෝගී වෙ ඉන්න සත්කිලම තන යෝගින්න කෙනෙකුට මේක කියන්න ගත්තොත් මල අවුලකටපත් වෙනවා. ඒ කියන්නේ බණකට හිමෝ කියන්න ගත්තොත් අරිම අවුලකටපත් වෙනවා. ඒකයි මේ කොටු කරලා බණ කියන්නේ ගම් පොල්ලට හරි මේ කොහෙද ඈ සංකාරක ඥානයෙන් කියන්නේ සංකාරක ඥානයෙන් දානවා කොහේ හරි හිර කරනවා කට්ටි. හිර කරලා පිටියට තියලා තමයි අනින්නේ. එහෙම නැතුව මේ කියන්න බෑ. කිව්වොත් එහෙම කියන කෙනාට හරිම අපලයි. ඈ? ඈ? ඒක තමයි මම කියන්නේ කියන්න කියලා. එහෙම අනුකම්පාවක් නැහැ මටම කියනවා කියන්න කියලා. ඒ කොහොම හරි මේක පිළිබඳව තාක්ෂණිකව ඇතුළට යන්න තියෙන තැන තමයි මහා නිධාන සූත්‍රයේ. ඒ මහා නිධාන සූත්‍රයේදී මේ ස්පර්ශයක් ඇති වෙනකොට පටික සම්පස්සයත් අධිවචන සම්පස්සයත් ලස්සන සරුවචන විසින් විස්තර කරලා මේක කොක් කැමිනේ නැහැටිත් කොක්ක ලියන හැටිත් පෙන්ලා දීලා තියෙනවා. හැබැයි ඒක තන්නේ ක්‍රම මූල ධර්ම එකක් තියෙන්නේ. ඒක හරිය නිවෙන නිමෙ දේශනා මතෙන් 14 වෙනි දේශනේ 15 වෙනි දේශනේ වගේ කියවනකොට එතෙන් යන්න පුළුවන්. මෙන්න මේකට කිට්ටු කරලා ඔය පිටිකල ගුණරත්න අහමුදුව හරියට බණ කියනවා. ඕක තමයි ඒ සංසය මතු කළ දෙන්න හදන කතාව. මේ යමක් වෙනකොට නැත්නම් අපි අපේ හිතෙන් යමක් සිද්ධ වෙනකොට බලනකොට අහනකොට හැම වෙලාවෙදීම අපේ මෝඩකම නිසායි අපි ඒකේ විදිහට දකින්නේ. අපි මේ දකින්නේ අපිට ඕනේ දේ මිස සත්‍ය නෙවෙයි කියන එක. ඒකේ ක්වොන්ටම් ෆිසික්ස් වල ලස්සනට පෙන්ලා දෙනවා යම් කිසි ශක්තියක් එනත යම් කිසි පාටිකල් එකකට ಗುಣ දෙකක් තියෙනවා. එකක් තමයි වේගය, අනිත් එක තමයි ඒකේ ස්කන්ධය, ඒකේ බර. ඒ නිසා යම් වෙලාවක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක ශක්තිය ඒකේ වේගය බලන්න බැරුව
යොමු කෙරුවොත් කවදාකවත් බර බලන්න බෑ කියලා වෙලා. බර බැලීමට යොමු කෙරුවොත් ඒකේ වේගය දක ගන්න බෑ කියලා. ඒ නිසා ප්‍රകൃතිය දෙකක් තියෙනවා නම් උපමාන දෙක එකවර බලන්න බෑ. ඒක නිසා මැෂින් එක කල්ලාතු හදන්න වෙනවා බර බලන්න නම්. එතකොට ඒ මනසට වේන්නේ බරම තමයි. මැෂින් එක හදලා තියෙන මේ පැත්තනේ. ඊට පස්සේ වේගය බලන්න යදුවොත් එයාට වේගෙම පේන නිසා මැෂින් එක කල්ලාතු මනසේ හදලා ඉවරයි. කොයි එකද බලන්න ඕනේ කියන එක ඉලෙක්ට්‍රෝනීය ශක්තියක් ගුණයක් නෙමෙයි බලන්නගේ ගුණයක්. ඒ නිසා බලන්න මොඩෙක් නම් පේන්නේ මොඩකම්ම තමයි. ඒක හොඳටම මම දන්නේ කොහොම මේ අයිස් මේ ක්වොන්ටම් ෆිසිකල් එකෙන් එදින ආවද කිය. ආවට පස්සේ ඒකවල දන්නවා මම මෙතෙක් කල් විශ්ව කරපුවා සේරම එක එකනගේ mati මිස කවදාවත් දැකලා නෙමෙයි කියන්නේ. සත්‍ය දකින්න බෑ. උපමාන දෙකක් තියෙනවා දෙක එකවර දකින්න බෑ. ඒක සරුවචනසේ කල්ලතුම කිව්වා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. උඹ යමක් යමක් ගැන මඤ්ඤනා කෙරුවොත් තණ්හා දෘෂ්ටිමාන වලින් බැලුවොත් ඒ හේතු නිසා මේක අන්ධයක් බවට පත් වෙනවායි කියලා. කෙලසෙනවායි කියලා. ඒක දිහා බලන්න නම් මම පැත්තකට දාලා අනුන්ගේ දෙයක් වගේ තණ්හා මාන දිත්තේ නැතුව බැලුවොත් කවදාකවත් ඒකට ප්‍රේමේ වෙන්නේ නැහැ. එපා වීම තමයි එන්නේ. කම්මැලිකම තමයි එන්නේ. නීරසකම තමයි එන්නේ. ඒකාකාරීකම තමයි. ඉතින් ඒක උඩ කට්ටිය කියනවා භාවනාව වැරදිලා කියලා. ඉතින් නැගිටලා යනවා. කවදා හරි අපිට භාවනා කරන්න වෙනවා මේ ඒකාකාරීකම නීරසකම කම්මැලිකම වෙනකොට දැන් තමයි මේ දුක්ඛ සත්‍ය මතුවලා ඉන්නේ. ඉතින් දුක්ඛ සත්‍ය පිළිගන්න ලෑස්ති නැත්තම් දුක්ඛ සත්‍ය ඇති හැටි දකින්න කැමති නැත්තම් අර කවතුල් ළඟට ගිනිචර බොන්න කැමති නැත්තම් අර ඉස්සෙල්ල ප්‍රශ්න කිව්වා වගේ අමාරුයි. තමු සරුවචනජි විශ්ස ගන්නෑ. උනාදේ වෙනවා කොහෙන් කරගිලා ගියත් අවසානයේ දුක නියෝජනය වෙන්නේ නැත්තම් දුක්ඛ සත්‍ය නියෝජනය වෙන්නේ ඒකාකාරීකම නීරසකම බය ගතියෙන් පහළු ගතියෙන් තනු ගතියෙන් අනේ මේකට මුණ දෙන්න. මේක ඉරියව් වෙනස් කරන්න එපා. අරමුණ වෙනස් කරන්න එපා. මේකට මුණ දෙන්න. මුණ දුන්නට පස්සේ නෑ යමක් ඇත්ත වශයෙන් දැක්කන. ඇතියටි දැක්කන කෙලවර වෙන්නේ ඔන්න ඔය නීරස ගතියෙන් ඒකාකාර ගතිය. ඉතින් මේ පුළුවන් තරම් අපි මේ පෝසත්කම් යොදවන්නේ බලවත්කම් යොදවන්නේ මේක ඒ එනකොට ඒක මාරු කරන්නනේ. ඉරියව මාරු කරන්නයි අරමුණු මාරු කරන්නයි අනේ පාළුයි මට හරි පාළුයි ළමයෝ දන්නවනේ මගේ සින්දුව ඉච්චට තමයි දැන් කරලා කාලා නේ කාලා කාලා ඉන්න ගහන්න දෙන්න. ඒක තමයි. ඔය ඉගෙනຊා මේ මන්දකයි අපි වන්දනාවේ ගියා ලොරියේ හිටියා රෑයාමේ බරවාගේ කියලා ඔය තියෙන වන්දනාව කියලා ඈ නෑ නෑ නන්දමණික සින්දුවක් තියෙනවා. ඒ වගේ මේක ඇත්තට මේ විඥානයේ තියෙන මේ සෙල්ලම දිහා බලනකොට ඒ මට්ටමට භාවනා ගියාට පස්සේ මිනිස්සු ඇතුළට නැමිනවා. ඇතුළට නැමිලා පේනවා මේ කරන හැම දෙයකම විඥානෙ එළි වෙනවා. ඒ කියන්නේ තමන්ගේ දුකකට, කනගාටුකට, සතුටකට මොන මූඩ් එකක් ආවත් ඒ මූඩ් එකෙන් පෙන්වන්නේ තමන්ගේ විඥානෙමයි. ආයේ මේ ලෝකේ අපි හිතනවා ඒක ඒ මූඩ් එකට හේතුව ලෝකේ කියලා. ඒක සරුවත් ජනසේ නොකිය කියනවා කිසිම ලෝකෙ බලපෑමක් නැහැ. ඒ තමන්ගෙම විඥානෙ මේ පෙන්. නමුත් අපි ඒ සත්‍යයට මුහුණ දෙන්න ලෑස්ති නැහැ. අපි දුකක් කනගාටුවක් ડિප්‍රෙෂන් එකක් එනකොට කාට හරි හේතු කරු එක තමන්ට ගන්න නැත්නම් අනුට දෙනවා. තමන්ගේ විඥානය කියන්නේ තමන්ගේ දැනුම් ප්‍රමාණය කියන එක නෙවෙයි. විඥානයේ කවදාකවත් දැනුමක් නැත්තේ නෑ. විඥානය කියන්නේ දේවල් වෙන්කොට දැන ගැනීම පමණයි. අපි ප්‍රසීඩ් කරනවා. ඔව් ඔකන ඔකම. ඈ? වෙන්කොට දකින්න මොකද? ඒ ශක්තිය තමයි විඥානය කියලා කියන්නේ. නෑ. නොලෙජ් කියලා කියන්නේ ඒක ඊට පස්සේ ස්ටෝර් කරලා ප්‍රොසෙස් කරලා තියාගත්ත එක. මේ බේසික් චිප් නොලේ ඒ චිප් මේ මෙමරි චිප් එකට වැටෙන්නේ මේ මේක නිසාටයි මේක සුදු පාටයි කියලා. ඔව් අපි යම් කිසි ක්‍රමයකින් හිතනවා දකින්න. එතකොට මේක වෙන්කම දැනගන්න එක විඥානය නම් ඒක මොකෙන්ද අපි දැනගන්නේ? විඥාණයෙන් දකින්නේ. විඥාණයෙන් දැකලා පස්සේ නිල් හොඳයි UNP කාර්යයක් නම් මේ නිල් හොඳ නැහැ කොළ හොඳයි කියන එක ඒක දැනුම. නෑ මං කියන්නේ වර්ණ දෙකෙන් පක්ෂයක් ඇති කෙනෙක් නම් වර්ණ දෙකේ හොඳ නරක දකින්නවානේ. ඒක නෙමෙයි මිත්‍ර මට දැනගන්න ඕනේ මේක මේ බෙදලා අපි දැනගන්නේ ඉන්නේ මොකක් විඥානය නම් ඒ විඥානය කියන්නේ ශක්තියක්. ඔව්.
ඒ ශක්තිය එහෙම තියන්නේ අපි. ස්ටෝ කරනකොට එක එක පැකට්ස් වලට දාන්නේ UNP කාර්යය දාන්නේ නිල් පාට එක නරක පැකට් එකට ශ්‍රී ලංකා දාන්නේ හොඳ පැකට් එකට. එතනින් පස්සේ ආපහු ගන්නකොට ගන්නේ අන්නර සංඥාවත් එක්ක. එතනයි පැටලවිලා තියෙන්නේ. ඒක මේ UNP නන්දන කියන කතාවනේ කිය යුතු කතාවක්. අපි ඒක තැම්පත් කරන්නේ සුද්ධ වශයෙන් නෙවෙයි. අපිට ඕනේ ස්ටෝර් කරන්නේ අපි ඊට පස්සේ ඒකට පාත් එක ලියන්න එපායි. ස්වරෝචනේ මෙමරි එක ගත්තත් මෙමරි එකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒකෙන් ඇති ලාභයක් නෑ. ඒකත් ලෝක ධර්මයක්. සංස්කාර ධර්මයක් ඒකට තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයමයි. ඒක නිසා මේ පෙර ආත්ම දකින්නවා මත්තර බලනවා අනා මේ කිනවා අනිවාර්ය වර්තමාන පොත පැන්නිලා. නෑ පෙනුනත් ඒකේ තියෙන්නේ මේ වර්තමාන තියෙන වගේ අනිත්‍ය දුක්ඛ අනාත්මයම තමයි. ඒ නිසා මතකෙට යන එක වළක්වන්න බැරි අබ්බැහියක් අපේ. ඒකට අයිතිවාසිකම් කියන්නේ යමෙන් තමයි අපි අබ්බැහියට උපැන්න සත්‍ය කියන්නේ. මේ වෙන් කරලා හඳුනාගත්තට පස්සේ ඒ වෙන් කර හඳුනාගත්ත දේවල් නැවත පාවිච්චි කිරීම සඳහා cognition recognition කියන එක තියෙනවා. ඉතලා cognize කරනවා white and yellow වෙන් කරගන්න. ඊට පස්සේ ඒක recognize කරන එකට mark එකක් අපි දානවා. අර වඩුව නූල් ගහගන්නේ. ලීයේ නූල් ගහන ටේලර් හරි ගසනවානේ. ඊට පස්සේ ආ රිද්ද කපන කොට හරි වඩුව කපනට ආයේ බඩුව දිහා බලලා නෙමෙයි කපන්නේ. අර ගත්ත ලකුණ හරියට. ඊට පස්සේ cognize කරපෙගේ recognize කරනවා තමයි විඤ්ඤාය මේ සංඥාව අවිලා හොල්මන් කරන්නේ. ඊට පස්සේ අපි ඒ ගත්ත සලකුණු ටිකේ ජීවත් වෙන්න ඕනේ රෙද්ද කපල ඇඳු බහදන්න නම්. ඇඳගත්ත ලී අනුව වඩු වගේ හිතේ චිත්‍ර රූපයක් ලැබෙනවා. දැකපු බඩුවට නෙමෙයි ඇඳපු රූපය අනුව. ඊට පස්සේ ආ ඒ අනුව ජීවත් වෙන එක කරන තමයි අපි වඩුවයි කියන්නේ දක්ෂ වඩුවේ. දක්ෂ ටේලර් කෙනෙක් යාට ඒ සංඥා ටික ඇති ඊට පස්සේ එක මහන්න. හැබැයි ඊට පස්සේ ෆිටෝන් එකට දැම්මේ නැත්තම් අර ඇත්ත මිනිහට ෆිට වෙන්නේ නැහැ. නාම රූප විඥාන කියන්නේ එතන ඇතුළේ ඉපදෙමින් මැරෙන ශක්තියක්. අපිට ඕනේ ඒක අනිත්‍යයි, අපිට ඕනේ ඒක නිට්ටයයි. කියන්නේ අපි කියනවා මේ ආත්මෙන් ඒ ආත්මට යනවායි කියන්නේ. විඥානෙට එහෙම යන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒක එතන දැන් මේ විදුලිය වගේ විදුලිය මේ DC AC කරන්ට් එකනේ. ඔසිලේෂන් එකක් තියෙන්නේ. ඒක තියෙන කම්පනයක් විතරයි නේ. අපි කියන ධාරාවක් විදිහට අපි වැඩ ගන්න ගියාම විදුලිය ධාරාවක් නැහැ. විදුලිය තියෙන එකකින් එකට එන කම්පන වේග වර්ගයක් යන එක. ඒ වගේ විඥානේ එතන ඉපදිලා එතන මැරෙනවා. ඒක එතරම් අනිත්‍ය නමුත් මිනිස්සු කවදාකවත් ඒක අනිත්‍ය කරන්නේ නැහැ. එයා නිට්ටයයි කියලා හිතන්නේ මේ මැරිච්ච එකමයි ඉපදුනේ කියලා. ඉතින් මේ අර නිට්ටියේ අනිත්‍යයේ නිට්ට සංඥාවෙන් තමයි මේ තීරි ගොඩනගන්නේ. ආයෙත් ඒ වගේම ශක්තියක් ඇති කරනවා. පස්සේ දැන් එයාගේම පක්ෂය තමයි ඇදලා ගන්නෙ නේ. කියන්නේ යාම හරි කරපු කර්ම පස්සේ ඇදිලා යන මොහොතක ඒක අර මොන වෙලාවට තියෙන දේ. නෑ ඒක කියන්නේ සිංගර් මැසිමක උඩින් නූල ගහගෙන ගහගෙන යනට යටින් බොබින් එකෙන් ගහන ගහන කැව්වේ නැත්නම් මැසිම වැදින්නේ නෑනේ. මැස්ම වෙන්නේ නෑනේ. එතකොට උඩින් මැසිම ගහගෙන ගියා සමහරට මැස්මක් වගේ පෙන්වනට යට බොබින් එකේ නූල් ඉවර නම් අර කැතපුවම ගැලවිලා යනවා රෙද්ද මැහෙන්නේ නෑනේ. එනිසා ඒත් එතම යටින් නූල යනකොටම යටින් අල්ලන්න එපා. ඒ ඇවිල්ලා වදින්නේ සංඥාවෙන්නේ. උඩින් දෙන එක සංඥාවෙන් ඇල්ලුවාට පස්සේ යන්නේ මේ මම දන්න කෙනෙක්, හොඳ කෙනෙක්, නරක කෙනෙක් ආදි වශයෙන් ඇල්ලුවාට පස්සේ තමයි කොක්ක වදින්නේ. එනිසා රහතන් වහන්සේගේ බොබින් එකේ නූල් නැහැ. බැස්ම යන වගේ පේනවා නමුත් රෙදි බැහැන්නේ නැහැ. පෘථග්ජනයාගේ රෙදි මේකේ නූල් නැත්නම් මැසිමත් අල්ල විසිකොල දන්න වැඩක් නැහැ මේ බොබින් එකේ රූල් නැතුව මොන වෙහිල්ලක්ද? ඉතින් එයාට පේන එක විශාල අඩුවක් විදියට. භාවනා කරනකොට අපි අර නින්දර වැටෙන වෙලාවේදී බොබින් එකේ නූල් ඉවර වෙනවා. ඉවරචිගම් අපි කියනවා අලි කෙලියක් උනේ ස්වාමීන් වහන්සේ රෑ 12ට යවන්නේ මට ඊමේල්. අනේ ස්වාමීන් වහන්සේ මොනවාක්වත් නොදෙනී ගියා මොනවාක්වත් නොපෙනී ගියා දීගාට මොකද කරන්නේ කියලා. අච්චර අමාරුවෙන් අර ගිය තැනට ආය අර පෑදීජීර පොරදී දාගෙන මොනවා හරි එකට දාගන්න හදන. මේ වුමනාවෙන් තාම ආසාවෙන් කරන්න හදන මේ සංසාර දුකෙන් මැදෙන්න කියලා තමයි ඉන්නේ. දුක නැති වුණාට පස්සේ ඒක දුකක් වෙනවා. ඒකේ මොකුත් නැහැනේ. මොනවත් නැහැ ගෙදර ගිහිල්ලා තියාගන්න. ඉතට කරඬුවක තියලා වඳින්න. ඔය වගේ අවස්ථාවල දැන් ඔච්චර සමාධිමත් හිටියත් මේ අර උතුරලා යන්න මේ බාහිර ඔච්චර වහගෙන හිටියත් ඇතුළතින් එන එක උතුරලා උරලා ගිහිල්ලා යම් කිසි
සමතකටපත් වෙනවද? එහෙම නැත්නම් ඒ එන්නේ පෙර අපි කරපු ඈ මේ මේක මෙතනින් කොහම උතුරලා උතුරලා ඉවරයක් වීමත්ද? එහෙම නැත්නම් ඒ අවස්ථාවකදී අපිට භාවනා මේ යන ජීවිතයට ගමන වළක්වන්න යම් කිසි ඒ පෙර කරපු අකුසල කර්ම වලින් බලපෑමක් වෙන්න පුළුවන් දේ අවස්ථාවක්. ප්‍රශ්නේ පිරිසුදු වෙන්නේ නැහැ. හොඳට ප්‍රශ්නේ පිරිසුදු කරලා අහන්න. එතකොට මට හිතේනවා මට ඔය අහන ප්‍රශ්නේ ඔය දෙකම එකමයි පටවන්න හදන්නේ. දැන් සාමාන්‍යයෙන් භාවනාවේ දැන් හිස් භාවයට පත් වුණාම අපි ඔය සමාධියෙන් ඉඳද්දි අපේ කිසිම බලපෑමක් තොරව ඇතුළෙන් අර මල් ලේනා වගේ පිට දාන්න ගන්නවනේ. ඒ අවස්ථාවේ පෙර අපි පෙර ගෙනාපුවා එක දැන් උතුරලා යනවනේ. උතුරලායි අර කැම්බේ වේලෙන්න වගේ මේ ඒ එන්නේ පෙර මේවද? ඒක එහෙම එහෙම උතුරලා ගිහිල්ලා ඒක ඉවර වෙනකොටපත් වෙනවද? ඉතින්දි සරුවඥානසේගේ උපදේශය ගැන කතා කරොත් අකින් ඉංගයක් හේද මන් දන්නේ. ඒ උතුරන දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියන හැලපෙම බලන්න කියනවා. ඒකට උතුරලා යෑම තමයි තේරෙන පටන් ගන්න සතුටකුත් නැහැ ඒකේ. කනගාටුකුත් නැහැ. ඒකට වෙන්නේ තැම්පත් බව තමයි. ගෙවිලා 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 මන්දි තැම්පත් වෙනවා. ඒ තැම්පත් වුණාට පස්සේ ආ උතුරන දෙයක් නැහෙනේ. ඊට පස්සේ යෝගාවචරය ප්‍රශ්න තියෙනේ ඊගාවට එන විවේකී බුද්ධ විදිනට කැමති. එයා අසහනයටපත් වෙනවා. මං යතු කරන්නේ ඒක. එතක කියනවා හරි පාළුයි හරි කම්මැලි මොකෝවත් නැහැ බලන්න ගියාම මොනවත් නැහැ කියලා ආයෙ කොහෙන් හරි සල්ලි දීලා හරි දුක් වෙනක් ගෙනල්ලා අරකට දාගන්න. පෑදි දිහට බොරදියේ දාන්න. අර මේ මේ අනාකූල ප්‍රවාහය අකුල කරගන්න. ඒ මොකද සංසාරෙම කෙලෙස් සහිතව හිටපු අපිට කෙලෙස් නැතිගම මහ පාළුයි. ඒ නිසා අපිට රහතන් වහන්සේගේ හිත කොටිම කියනවා නම් අදුක්කම සුඛ වේදනා කොච්චර වෙලා හිටියත් ඒක අපිට ආඩම්බරයක් විදිහට තේරෙන්නේ නැහැ සපක් විදිහට තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් අපේ හිත කන්ඩිෂන් වෙලා තියෙනවා සැප දුකට. අදුකම සුඛේ තමයි අපි 99ක් ඉන්නේ. මොකද කවදාකවත් අපි දන්නේ නැහැ. ඒ වගේම කෙලෙස් නැති හිතවල අපි අනන්ත ඉන්නවා. අපිට කියන්නේ පාළුවක් විදිහට, තනිකමක් විදිහට, එහෙම නැත්නම් මා කොන් වුණා විදිහට ඉතින් අපි මොනවා හරි තාම මොනවා හරි කර දාගන්න. භාවනාදී මේක ලස්සනට කරලා පෙන්නනවා. බුදුරජාණන්සේ ලස්සනට කාය සංස්කාර සංස්කෘතියෙම පෙන්නනවා. චිත්ත සංස්කාර සංජීපේ. නමුත් බුදුරජාණන් වහන්සේට බෑ ඔක පිළිගන්නන්න. ඔකට සමාදම් කරවන්න. එළඹ වාසය කරවන්න බෑ. ඉතින් ඒකට උන්වහන්සේ කණ්ඩි කියලා බණ කියලා 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 ධර්ම සාකච්ඡා කරලා 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 කියනවා. ඒක උපේන එක ලේසි. ඉපුලුවට ආරස්සා කරන්නේ නැහැ. නැගිටිනවා පාළුයි කියලා. කම්මැලි කියලා. ආයේ නැගිටලා මොකද කරන්නේ? ආයේ කක්ක ටිකක් දාගන්න. ආයේ කෙලස් ටිකක් දාගන්න. දැම්මට පස්සේ කියනවා හරි වැඩේනේ දැන් ආයෙ දුක සැප තියෙනවා. ඉතින් ඔන්න ඔය සෙල්ලමේදී පේනකොට පේනවා අපිට වින කරන්න අපිට වද කරන්න පිටින් කවුරක්වත් නැහැ. අපි මේ විහිං පල් ජීවිතේ මල් විහිං පල්. සිස්ටර් කිසිසේ කිසි දුකක් නැහැ. විඥානේ යන්නේ කියන බට නමු සිතේ සිත සිතුවිලි ධාරාවක් කරනවා. නෑ යන්න ඕනේ කියනවනම් විඥානේ උනත් යනවා කියවට කමන්නේ නෑ. ප්‍රශ්නයක් නෙවෙයි. අපි දැන් යමක් ආසාවෙන් කුස්නාන් උපාදාන කරන් පස්සේ චුතිසිතක් කියලා එකක් පහළ වෙනවනේ. ඒ අනුව උපාදේ වෙන්නේ. ඒ චුතිසිත අනුව උපාදේ වෙනවනම් ඒ සිතනේ එතන උපාදේ වෙන්නේ. විඥානේ කියන එක නොගත්තා. එතකොට ඒ ඒ එහෙම නැත්තම් ජාතක කතාවල කොහොමද බුදුරජාණන් වහන්සේ ආවනාත්මි මේ මිත්‍ය ආවනාත්මි මේ මිත්‍ය කියන්නේ. එතකොට මොකක් හරි එතන ඒක දිගට එන ධාරාවක් මොකක් හරි සත්‍යයේ ශක්තියෙන්. ඒකට සයිකෝසිස් ඒකට කියනවා මේ සයිකෝසිස් කියලා. අපේ ඇහිච්ච නැති ඉරච්ච නඩු ටික. තාම විසඳිච්ච නැති නඩු ටික ඉතින් උසාවි දිගට යනවා. චුතියේදී අවසාන අවස්ථාවට ඇති වෙන සිතේ ඇති වෙන පින්වෝ බහු කුසල් වූ අකුසල් සිත විලි අනිත් ප්‍රතිසන්දියේදී ඒ ආත්මයට බලපානවද නැද්ද කියන එක තමයි මේ කියන්නේ. බලපානවා යන්නේ කොහොමද? ස්වාමිනාගේ ඉන්නේ දැන් ඒ මම යෝජනා කරන්නේ මැරෙන්න ඕනේ නෑ භාවනා කරනකොට ඔක වෙනවනේ මේ චිත්තක්ෂණ ඊගාව චිත්තක්ෂණයට ඇයි ඒක පැත්තක දාලා මේ මරණය අල්ලන්න හදන්නේ එතකොට අපි දන්නේ තැනකට යනවනේ අර ප්‍රශ්නෙත් එක්ක මං ගිය ස්වාමිනාස් දැන් ජාතක කතා සාහිත්‍යයේ බුදුරජාණන් වහන්සේ මේ වැදෙක් වුණා බල්ලෙක් වුණා මුවන්ෙක් වුණා මනුෂ්‍යෙක් වුණා දෙවියෙක් වුණා කියේ බෝසත්ත්ව කාලේ එතකොට යම්කිසි ධාරාවක් නැත්තම් ශක්ති විශේෂයක් එක දිගට ආවක් නැතෙන් දිගටම ඒක අර
සහෝදරයවා විඥානේ යන්නේ නැහැ. නමුත් සිත නැත්තම් සිතුවි. නෑ ඒක හරි. ඒක ඔය කියන හදන දෙක ඔක මතුකල තියෙන තරගයේ ප්‍රශ්නයක් නෑ. අපි කල්පනා කරලා බලන්න ආනපන හොඳටම සංහිඳිච්චාම ඔය ධාරාව තියෙනවද නැද්ද කියලා. එතෙන්දි නෑ. ඒක තමයි කියන්නේ. එතෙන්දි තියෙනවා කියන්නේ මම මේ හදන්නේ. අපි 100%ක් ආනාපානේ නතර කරත් භවයේ අහුවෙනවා අපිට එතින්දි. දෙයටම ලයින් එකක් අහුවෙනවා අපි මැරිලා නැති බවට, අපිට ක්ලාන්ත වෙලා නැති බවට, අපිට සී නැතිලා බවට. අන්න ඒක හොඳට ආනාපානේ ගෙවලා ගෙවනකොට අපි දන්නවනේ ගොරෝසු ආනාපානේ දෙනවා මධ්‍යස්ථ ආනාපානේ දෙනවා සියුමුණ සියුමුණත් කලබල නොවි. මේ තියෙන එකේ පැවැත්ම අහුවෙනවා. භවයේ කියන එක අහුවෙනවා. නමුත් එච්චර සියුම් කියලා නැහැ. එච්චර පිරිසිදු නැහැ. ඊට පස්සේ චිත්ත සංස්කාර සංසිද්ධියට පස්සේ ඊටත් වැඩි අඩිය මට්ටමේ භවය හු වෙන්න පටන් ගන්නවා. අන්නේ භවය අල්ලනකොට තේරෙනවා ඕනේ නම් ඒක කෙනෙකුට එතන එතන පහළ වෙන මේ දෙයක් කීතකේ ඕනනම් ඒකට ධාරාවක් කිය හැකි. කෙලෙස් සහිත පුද්ගලයා අසත්පුරුෂයක ධාරාවක් කියනවා සම්තතියක් කියලා. කෙලෙස් නැති කෙනා සම්තතිය කඩලා බලනවා. කඩලා බලනකොට පේනවා ඒ එතන එතන මතුවී යන දේවල්. ඒ මතුවී යන දේවල් උඩින් යන නූල වගේ නම් යටින් යන කොක්ක නැති වුණොත් මැස්ම වැටෙන්නේ නැහැ. සත්පුරුෂය යටින් එක නූල නැති වෙනවා නම් හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔය උඩින් කොච්චර මැහුණත් ඒවට අගේ අගීසාසිකම් කියන්නේ නැහැ. අසත්පුරුෂයා කොහොම හරි නූලක් ගහලා අනේ මේ මහණිකේ මැත්න වැටෙන්න එපායි කියලා යටින් නූල් දානවා. ඒක නිසා ඒ මත්තමට යන එක එකක්. ඒ කියන්නේ කාය සංස්කාර, චිත්ත සංස්කාර සංසිඳන එකක්. සංසිඳන පස්සේ මේක සන්තතියක් වශයෙන් බලන්නත් පුළුවන්. එතන තියෙන ක්ෂණ භංගුර භාවයෙන් බලන්නත් පුළුවන්. සර්වඥයන් අපිට සාදරව ඉල්ලා සිටිනවා සංසාරේ පුරාවට මේක බැලුවේ සම්තතියක් විදියට. දැන් සම්තතිය කඩලා බලන්න. සම්තතිය කඩනවා කියන්නේ එතන එතන පහළ වෙමින් නැති වෙමින් යන තොරණක නිමෙමින් පවතින බල්බ වලින් තරු ඇඳෙනවා මාලාවල් යනවා. ඒ ඔක්කොම වෙන්නේ නිවෙනපත් වෙන බල්බෙක් ඉන්නේ. බල්බෙක ඇවිදින්නේ නැහෙනි. නමුත් ඒක දිහා බලනකොට බේන තියෙන්නේ ඇවිදිනා වගේනේ. ඇයි ඇවිදිනා දින දැකීම තමයි අනිත්‍ය නිට්ටි සංඥාව. ඉතින් ඒක එහෙමයි කිව්වොත් එයාට ඕන තරම් කියාගේ ජාතකත් ඇත්ත යන්නේකුත් තියෙනවායි කියලා. ඒ බලන දෘෂ්ටිය. ඒක ආනාපානේනෝ චනේක විස්තරිච්ච ඒක ප්‍රසන්දි අවස්ථාවේ ඉඳලා අනිත් චුතිය දක්වා දේශනා අධ්‍යයන ජාතිපත්‍යා ජරා මරණ. පැහැදිලි. ඉතින් හිතෙන්තුම කියනවානේ ආපහු මේ මේ උපාදාන නිසා ජාතිය ඇතිවෙනවා ජාති නිසා ඊට පස්සේ ආය මරණ ඇති වෙනවා කියලා. හිතෙන්දි නැහැ කියන එකක් නැහැ. එතන මොකක් කරේ අපිට නොතේරෙන්නේ යමක්. ඒ බෙතෙන්දි අපිට තියෙන්නේ දෘෂ්ටිකෝණේ ඇතිකරන්න කියන්නේ ਸਰුවචනාංශයේ ඒ දේට යනකම් අඩුවට පස්සලා පෙන්නවා. බලව කියන්නේ භාවනා සාර්ථක වෙච්ච එකනට. හුස්ම හොඳටම නතර වුණාට මේ පුදුරට ඒ පරියන්කෙම ඉඳන හුස්ම නැති බව දැනගෙන හුස්ම නැති බව පිළි අරගෙන හරි ගමන්නේ. දැන් මෙතන මම පණ තියෙන බව දන්නවනේ. සිහි නැති වෙච්ච බව දන්නවනේ. ක්ලාන්ත නැති බව දන්නවනේ. මෙන්න මේ දැනෙන දේට අපි භවය කියනවා. භව පැවැත්ම. ඔක ඊට පස්සේ ගිහිල්ලා චේතනා සංඥා දෙකත් අයින් කරලා ඊට පස්සේ ඊටත් එළිය මට්ටමකින් දකින්නකොට පේනවා මේ තියෙන මේ ලයින් එක, ඒ කියන්නේ ඩේටම් ලයින් කියලා එකට කියන්නේ අඩිම මට්ටම පුපුරු ගහමින් එතන එතන යන කැඩි කැඩි යන එකක්ද නැත්නම් අඛණ්ඩ ධාරාවක්ද කියන එක බලන දෘෂ්ටි කෝණය අනුව වෙනස් වෙනවා කියනයි විද්‍යාඥයත් අද ඇවිල්ලා තියෙන බුදුරජාණන් සරුව 2500 ඉස්සලත් කිව්වේ ඒකයි. ඒක ධාරාවක් කිව්වොත් එයා ඒ කියන්නේ සංචාරයේ පැත්ත යල්ලලා තියෙනවා. මේක කැඩි කැඩි යන එකක් කියනවා නම් එයා කියනවා මේක ධාරාවක් කියපු නිසා සාන්තාරයේ බැඳුණා. දැන් මම මේක කැඩි කැඩි යන එකක් කියලා කිව්ව පරිදි කැඩෙන්නේ නැහැ. අවබෝධ වෙච්ච වෙලාවේ තේරෙනවා මම මේක ඕන විදිහට ඉන්ටර්ප්‍රීට් කරන්න පුළුවන්කම තිබුණා. මම දැනුයි සම්මාදිට්ඨියටපත් උනේ. දැනුයි හරි දැක්ම ඇවිල්ලා තියෙන. අනේ එහෙමනම් මේක දැන් කැඩි කැඩි යන එකක් විදිහට බලන්න පුළුවන්. හරි අවසරයි ස්වාමීන් වහන්සේ. සෝමාංශික තර්කයේ එන්නේ මෙහෙමයි. භාවනා යෝග්‍යව වන්න විදිහයි. දැන් භාවනා කරන පුද්ගලයෙකුට නම් ඔබ වහන්සේ කියන ටික ඒක හරි ඒක 500ක්ම හරි. දැන් අපි බලන්නේ තේතත් එන්නේ. නමුත් අර සාමාන්‍ය පුද්ගලයෙකුගේ දැන් නැවත උත්පාත්‍ය දී මොකටද කියන්නේ? කතා කරන විදිහට ගත්තොත් මොකක් හරි දැන් එකතරක තියෙන ජීවිතෙන් දී කියලා. නෑ නෑ ඔය කියන්නේ නේද කර්මය සහ කර්මඵලය පිළිගන්නේ නැති මනුස්සයා සත්‍යයෙන්ම රොත් කර්ම වෙන්නේ නැද්ද? කර්මය සහ කර්මඵලය පිළිගත්තොත් සිත සත්‍ය වෙන්නේ කියලා. අපිට මේ භාවනා කරන්න තියව කතා කරලා ඉවරක් කරන්න වෙන්නේ නැහැ. ඒක හොඳටම මතක තියාගන්න මේ වගේ සාකච්ඡාවකදී අපි ඒව පැත්තකට දාන්න වෙනවා. අපිට ගන්න ඕන තියෙන්නේ මෙච්චර අමාරුවෙන් අවස්ථාව ගන්න අපි ගොඩ වෙනවා. නැත්නම් මම ගොඩ වෙනවාද කියන එක. එහෙම නැතුව මේ ලෝකයට මොකද වෙන්නේ කියලා ඒ කියන්නේ සරුවචනාචාර්ය තත්ත කියන්නේ ප්‍රශ්නයක් ඔය. ඉවර කරන්න බෑනේ භාවනා නොකරන එක න කොහොමද කරන්නේ කියන එක අපි හිතලානේ කියන්නේ. අපිට කරන්න තියෙන්නේ ආනාපානේ නතර වුණාට භවේ කැඩෙලා නැහැ. මේ චිත්ත සංකාර නතර වුණාට භවේ කැඩෙලා නැහැ. මේක කලබල කරන්න එපා.
පාළුයි කියන්න එපා. මේක හොඳට එදිනදා ජීවිතේ වැඩක් කරගන්න. කරලා බලන්න මේ තියෙන පැවැත්ම කැඩි කැඩි යන චන බංගුර දෙයක්ද නැත්නම් සන්තතියද කියලා. සන්තති ඝණය කියලා කියන්නේ අන්නේ කැඩි කැඩි යන දේ පැවැත්මක් වශයෙන් ගන්න මායාවට. ඒ සන්තතිය කඩලා බලපු දවසේ, ඒ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දෙන උපකල්පනය, ඒ අනුව කල්පනා කරලා බලන්නේ අපේ ජීවිතයේ තීරණාත්මක තැනකදී. එතකොට පේන්න පටන් ගන්නවා මේක ගන්න හුස්ම පිට වෙන හුස්ම එනකන් අතරමැද මැරෙන්න ඉඩ තියෙනවා. එතන එතන කැඩි කැඩි යන එකක්. මේ කැඩි කැඩි යන එක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන්නේ බොහොම කිට්ටුයි. සන්තතියක් තිබුණොත් ඒක මම කියාගන්න තියෙන ඉඩ වැඩි. මගේ කියාගන්න තියෙන ඉඩ වැඩි නිසා සරුවඥාන්සේ යෝජනාවක් කරනවා සන්තති වශයෙන් බලපුවා මුළු ලෝකෙම බලපුදේ. අපි සංසාරේ දිගටම බැලුව කමන්නේ. මේ චිත්තක්ෂණය නැතුව බලන්න. අන්න ඒක විතරයි අපිට ජීවත් වෙන චිත්තක්ෂණයක් වෙන. අනෙක් සෑම චිත්තක්ෂණයක්ම අපි හීනෙක, මුලාවක, අසත්පුරුෂකමක ගිය දේ පිළිගන්න කැමති නැති කතිය. ඒ නිසා මේක ඒක වෙන කෙනෙක්ගේ කොහොමද වෙන්නේ කියලා කියන්න අපිට විශේෂෝචරත් නැහැ. ඒක ඇති ප්‍රායෝගික පැත්තකුත් නැහැ. ඒකෙදි හොඳට පරිසං වෙන්න ඕනේ අපිට තියෙන මේ සීමිත කාලය තුළ අපේ වැඩේට නැත්නම් මගේ වැඩේට හිත යොදපු ගමන් ওই ටාස්ක් එක ඇත්තටම අමාරු වෙනවා. එතකොට අවසාද අපේ වැඩේට අපි හිත යොදපු ගමන් අපි තවත් යනවද මේකෙන් ඉවර කරන්න දරනවද කියලා? එතෙන්දී පැහැදිලි. අකාලිකද සදා කාලිකද කියන එක එතෙන්දී තීන්දුව වෙන්නේ. ඒක සරුවචන්නාංශ කියනවා මට එතෙන්දී කරන්න දෙයක් නැහැ. ඒක මම ඔයත්තන්න කියලා දීලා තියෙනවා මම ඔයත් වෙතින ගෙනත් දීලා තියෙනවා ඉතින් ඕගොල්ලෝ ඒක තුළ සන්තතියක් බලනවා නම් ඒ සදාකාලික සංසාරයක් වාසනාව ලබයි. ඒක කඩකඩ වෙන දෙයක් විදිහට බලනවා නම් ලොකු සතුටක් ඇති වෙනවා. චෝක් කැල කන මේක කඩුවා. මේ චෝක් කැල කියලා කියන්නේ භංගුර දෙයක්. ඒ වගේ මේක ක්ෂණ භංගුර නම් මරණ මොහොතේ ඕනේ නැහැ මෙතෙන්දිම කඩතැහි. මරණ මොහොතේ කඩතැහි. මෙතෙන්දි කැඩුවට පස්සේ තේරෙන පටන් ගන්නවා ඒත් මේක ජීවත් වෙන වෙලාවේ සම්මත ලෝකේ තියෙනවා කියන ඇත්ත කියන ගම ගැටමක් නැහැ. Taman danna paramaatra de meke ne. Babalage bhashawen api babalat ekka katha karuwa kiyala prashnayak ne. Ekai api metena di attarama me saakatchawake yannone tane, bahanake yannone tane, dharmaye gannone tane, ema naththam kinekota puluwanna antima le bindu daga satang karala hati etthu ganla dennone tane metena. Metende yane eka e buddhilage dakshakama namuth paratu ghoshi avathyaye tenne. මේක බංගුරු දෙයක් විදිහට බලන්න. මේක කැඩෙන දෙයක් විදිහට බලන්න කියන්න නම් ඒක හිතෙන්නේ නාස්තිකයි වාගේ. ඒක හිතෙන්නේ කාලකන්නිකමක් වාගේ. නමුත් සරුවත්‍යන්ස කියනවා මේ නාස්තික දේ ආස්තික සංඥාවක් ඇතුළත සංසාරේ දුක් විඳිනවට වැඩිය නාස්තික දේ වශයෙන් දැක්කනම් ආයේ කවදාකවත් අනුණ්ඩ දොස් කියන එකක් නැහැ. මට දොස් පවර ගන්න මේක ලෝකේ ස්වභාවයේ බව තේරුම් ගන්න. ස්වභාවය නම් අන්සටිස්ෆැක්ටරි. එහෙම නැත්නම් ඒක සතුටට පිරිච්ච බවට සම්පත්‍ති කරපාට කවදාකවත් ඉඳ තියන්නේ. සේල බහුකරපති නම් දැන් මුළු ලෝකෙම පිළිගන්නවනේ තේ හැමතිස්සෙම. ඔය ඒක නිසාද බෞද්ධයට ලොකු යමක් ඇවිල්ලා තියෙනවා. විද්‍යාඥයා කිව්වේ මේක දිගට පවතින දෙයක් තියෙනවා. කරන්ට් එකේ නම දුන්නේ ඒකනේ. මොකද කරන්ට් එකේ කරන්ට් දැන් නැහැ. විද්‍යාඥයෝ දැන් මේ ගඳගාවට ගිය දෙනකොට මේ දැන් අර කලින් ගියේ කියලා නෙමෙයි කියලා කිව්වම විතරස නැහැ. දැන් ගියේ ගවනේ මේ තිබිච්ච ගවනේ මේ වෙන ගවක් කියන්නේ. ඒ තරමටම හැම තැනම තියෙනවා. නමුත් මේ ධර්මය භාවනා කරන කෙනාට එතන එතන අවබෝධ වෙනවා කියන එක ජීවිතේ එක සැරයයි වෙන්නේ සංසාරෙට එක සැරයයි වෙන්නේ ඒක ඇත්තට තෝක වශයෙන් දොසින් ගණන් වෙන්නේ නැහැ. උනාට පස්සේ මේ මනුස්සයා නෙමෙයි පරියන්කෙන් නැගිටින්නේ. එයා ඊට පස්සේ ඉන්න හැමදේම දිහා බලනවා මේ කරා පැමිණෙන දුක මේක දිගට පවතී කිව්වොත් තමයි බයක් ඇති වෙන්නේ. මේ දුක ඉන්නේ යණ්ඩයි කියලා දන්නවනම් සැපක් වගේම ඉතින් ආහසේ බලාකුළු ගියයි කියලා අපිට ඕකට අයිතිවාසිකම් කියන්නේ උපන්න සාධක ලියන්න ඕනේ බලාකුළු යන දේවල්. ඒ වගේම අපේ කරා සර්පක් කෙනකොට දුකක් කෙනකොට සතුට මේ ස්තුතියක් කෙනකොට ප්‍රශංසාවක් කෙනකොට බැනුමක් කෙනකොට ඔය ධර්මතා දන්න කෙනෙක් නම් සතුටක් ස්තුති කරන කොටයි බනින කොටයි හොඳටම තේරෙනවා මේ දෙකම කම්පන දෙකක් අන්ත දෙකක් ස්තුති කරනකොට සතුට වෙන්නේ නැහැ. කනගාට බයින කොට කනගාට වෙන්නේ නැතුව මැද හිටියයි කියලා කිසි කෙනෙකුට අපේ දෝෂයක් දකින්න බෑ. හැබැයි මේක හිතලා ගන්න බෑ. භාවනා යතින් ගිහිලා ඇවිදින ක්ෂණ බංගුර භාවයේ. එහෙම නැත්නම් මේ සන්තතිය කඩලා එහෙම නැත්නම් ඝන සංඥාව කඩලා බලන්නයි වීරයයි කියලා කියන්නේ. ඒකටයි සරුවත් යන අපිට කියන්නේ නිතරම එළඹ සිටි 100න් ඉඳ ඔතින් ගියාට ගියාට පස්සේ සන්තතියට දාලා බැලුවොත් ඉතින් අපි ආයේ සංසාරයක් ලබනවා. කඩලා බලමු. ඒක තමයි 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 වැලි කතාවක් තියෙනවා නේද අඹ ගහක් පිටිතොල ඉතින් හොරෙන් ගෙඩියක් කඩාගෙන රජුගාවට ගෙනිච්චාම හොරා කියලා මම
ඔයා හිටපු අම්බේ නෙමෙයි මේ මං කැඩුව අම්බේ කියලා අරහෙම කියනවා නේද? ඒකත් ඒ අම්බේ මේකේ සම්බන්ධයක් තියෙනවද? ඒ අම්බේ ලක්ෂණම අම්බේ තියෙනවා. නමුත් අර හිටපු අම්බේ නෙමෙයි එහෙම කතා. එஞ்சා බලන් ඉන්නකොට ඊගාවටත් මතුවෙන්නේ ආශ්වාසයක්ම තමයි. ඉස්සෙල්ලා ආශ්වාසයේ ලකුණුම තමයි. සර්වඥනිකන ලකුණු නෙවෙයි කියලා බලන්නේ ඒක. වෙන එකක් කියලා බලන්නේ. එතකොට අනිත් ආශ්වාසය අලුතෙන් බලතෑයි. එකම ආශ්වාසය නම් කම්මැලි හිතෙනවා. මේක වෙනස් වෙන බව බලනවා නම් හරි. අර මහතේ කිව්ව විදිහට මේ මහතේ මම හිතන්නේ මහසිසාඩෝ පොතේ කිතුන එක නෙවෙයි මන්ද මම පයින්ව වෙන්නේ නැති. මහසිසාඩෝ කියනවා වැලි කොට්ටියක් එල්ලන්නේ කියලා. වැලි බෑග් එකක් බොක්සින් ගහන්න එල්ලනවාගේ වැලි බෑග් එකක්. ඒකල ඒකේ හිලක් හදන්නේ කියලා. හිලක් හදපුවම වැලි ධාරාවක් වැටෙනවා. කොට්ටේ පද්දන්නේ කියනවා දැන්. පද්දනොට පැද්දෙන තාලෙට පැද්දෙන ඉර ඇඳෙනවනේ. ඒක යන යන තාලෙට ඉර ඇඳෙනවා. ඒකට ඒක ඇතින්න බලපුවම පේන්නේ ඇඳපු එකක් වගේ. නමුත් ඒකේ කිසිම සම්බන්ධයක් නැහැ වැලි කැට වලින් හැදිලා තියෙන්නේ. වැලි කැට අයින් කෙරුවට පස්සේ එතන මොකක්වත් නැහැ. නමුත් බලනකොට මේන්නේ ඉරක් රේඛාවක් පැවැත්මක් වගේ. ඉතින් සංසාරේ ওই වගේ බැලුවනම් අර මේ මොකවුද මහවසර පන්තිමක් වගේ වැලියොන් චිලාවේ ලනුව පොඩ කැලක් මට එවන්නේ කියලා කියන්නේ පොඩක් බලන්න. ඒ වගේ වැලිය වලින් හදපු දෙයක් නම් උකට ඔච්චර රණ්ඩු කරන ඕක ස්වස්තික ලකුණු දැඳලා තියෙන්නේ ශ්‍රී අකුර දැඳලා තියෙන්නේ ඕම් එක දැඳලා තියෙන්නේ මොකක්වත් නැහැ කොස්ලින් අඳු ගාව ඔක්කොම යනවනම් රණ්ඩු කරන්න දෙයක් තියෙනවද? Sister, I am very sorry, this is very complicated situation, so very difficult to translate. අර කාන්තාරේ වැලි වැලි අවුරක් කළා තමයි ඒක ගණන් අතරපුවාම ඒක ක්ෂණ බංගරත්තේ යම් කරනවා වැටෙනවා. ඒ වගේ වැලිය වලින් වතුරෙන් ගින්නෙන් හැම තැනකම මේක මුරගාලා කියනවා. නමුත් අපි උත්සාහ කරනවා කොහොම හරි මේකේ පැවැත්මක් දකින්න. මේ සන්තතියක් දකින්න. මේ මම අපේ පක්ෂයේ හිටපු අපෝ වක්‍ර වෙනවා. ඒක වක්‍ර වෙලා කියන්න මේ හරි වෙලාවක් කියනවා අපෝ පක්ෂයට දාගන්න. ඒක තමයි ඔබ හන්සෙන් උත්සාහ කරන්නේ ග්‍රහයව පක්ෂයට දාගන්න. නෑ මම හදන්නේ වක්‍රව තියාගන්නම. කඩලම යන්නම. ආයේ ගාය චක්‍ර ආයේ කක්ෂගත වුණොත් තමයි. දේරණේකවත් කියන්නේ නැද්ද මං කියන්නේ? මෙතන තියෙන සර්නස් මේමයි මේක නම් යටි ලියන යටි ලියනවා ඉංග්‍රීසි සමුරි ප්ලීස් කියලා. ඉංග්‍රීසි සර්නස් පුතා කියයි. ඒක ප්‍රශ්න කියන්නේ දැන් ඉස්සලා කියපේක for the sake of sister. නෑ ඕක නෙමෙයි ඉස්සලා. ඉස්සලා ප්‍රශ්නේ. විඥානය තුළ ඉඳගෙන විඥානය ඉක්වන්නේ කෙසේද? එසේම නාම රූප විස්තර කරන විට විඥානයේ නාම ධර්මයට අයිති එසේ නම් නාම රූප නිසා හටගන්න විඥානයේ නාමයට අයිති නැහැ. So this is the question itself is difficult to translate. I will try my best. The, if you recognize it yourself as the consciousness, being you consciousness, how can you restrain your consciousness? You being your consciousness, how can you restrain your consciousness? It's a kind of theoretically impossibility. And the second thing is, the Buddha says, name and matter create the consciousness, consciousness create the name and the matter. How can this happen? So these are very theoretical, but practically very difficult to reach. But by reaching, you evolve yourself. That is the way the evolution takes place. So therefore, it is not a theoretically answerable. It is not, the answer is very difficult to give it a linear way. It's a reciprocal question, reciprocal answer. So, but some philosophers has taken this issue and they say, being conscious, how can you control the consciousness? So it is impossibility. It says, you have your eye. It can see whole world, but I cannot see the eye. It's a truth. For that you have to use the mirror. And the mirror, you can see the eye. And that is the only way you have. And if you see the mirror, and if you see the eye, that very eye is living in the mirror image. But you know it is not living. It has all the features, but it's a mirror image. So likewise, when you are perceiving any through the senses, for example, the seeing happens, at the very first sight, the visual object come and strike, and then the eye consciousness arises. And then you have a chance whether you can specialize on the same visual object or otherwise you can go to the ear consciousness, nose, tongue, body, mind.
And the second time also, you, if you are going to the same very eye consciousness, that is your choice. Impingement comes and you have an inquiring mind to see this object. And before that you have a choice. The impingement has the stimulating power, stirring. And sounds also come meantime, smell also comes, everything comes, but you give the priority to the second time also to see that particular visual object. And when you are second time seeing, you are seeing it together with your perception, your old memories. So therefore, very first thing is stirring your consciousness. But the second time when the consciousness goes to see it, it goes with the perception and the liking and disliking. So second time you are no more see the things as they are. You see what you like to see. What you see that you are. So then onward you are interpreting, telling, I saw it, I touch it, I measure it and blah, blah, blah. But the Buddha says, but it may be wrong. Because what you see is your own image. Because it is going through the perception, going through the memories, going through the liking and disliking, going through your personality. So therefore, even though the consciousness is projecting second time, the physicality and mentality, that very projection won't carry the very consciousness. It is just an image. According to that image only, you interpret it. So therefore, the Buddha says, behave like a blind person though you have eyes. The second what you see, don't claim as solid, as reality, as things they are, except it is also carry some kind of a perception, some kind of a liking, some kind of a disliking, some kind of a personality view, some kind of a ego, some kind of soul. So therefore, if you are more and more you observe, everything you observe, if you understand, they have kind of a changeability. It is leading to suffering. Of course, there is no soul-like. First, you have to learn this and incorporate that theory into your mind while meditating, and then only one day you will realize it by your experience. Therefore, whatever the meditation you do, if you have not properly installed the correct view, the real theory, correct theory, you still may interpret in the wrong way. So therefore, this is a kind of a reciprocal, paradoxical situation. Theoretically, we can talk, but will it never lead to practical end. So that is what we were talking and shouting for 30 minutes. සෑඩු සංඥාන්සේගේ දේශනායක දේශනයක දේශනා කළා හතරවන ධ්‍යානයේ සුදු ආලෝකයක් ඇත. එහි සිට ඊයේ ඇති වූ නාම රූප මෙනෙහි කරන්න දිගටම පස්සට ප්‍රතිසන්දි විඥානය අට ගැනීමට හේතු සිත බලන්න. පස්ව මුලට ඇවිත් හෙට ඇති වෙන නාම රූප පිළිවෙලට ඉස්සරහට ඇති වෙන නාම රූප වලට මෙම ක්‍රමයේ තුලින් පහසුවෙන් දීප්ති සිද්ධියට පැමිණියයි කියලා පැමිණියේ හැකිද? ඔය ඒක නිසා අර කලින් කිව්වේ චිත්තවිසුද්ධි අවස්ථාවේදී සමතයක් ඇති වෙච්චාන් සමාධියක් ඇති වෙච්චාන් ප්‍රතිඵල හතරක් ගන්න පුළුවන්. එකක් තමයි ditta dhamma sukha viharane, දෙක තමයි ඥානපටිලාභය, තුන තමයි sati sampajanya, හතර තමයි ආසරක්ඛය. ඔය කතරනේ ඥානපටිලාභය ගැන, අතීතයේ පැලෙම හිතන ඥාන සහ අනාගතයේ හිතන ඥාන නිසා මේ ඇති වෙන ditthiya සමත සම්මාදිට්ඨිය. සමත සම්මාදිට්ඨිය ඇතිවිචි සමාධියේ අතීතයට යන්න පුළුවන්. අනාගතයට යන්න පුළුවන්. කෙලෙසයි හිතකට වැඩි පිරිසිදුව දෙපැත්ත බලන්න පුළුවන් අවස්ථා වැඩි. එන සම්මාදිට්ඨියටත් අපිට කියන්නේ සමත සම්මාදිට්ඨිය කියලා. නමුත් මේ දේශනා මාර්ගදී මම උත්සාහ කරේ මෙන්න මේ වගේ දේවල් කරලා අර ඇතිවෙච්ච සමාධියෙන් ඉස්සරහා පස්සේ යනවා විනෝඩ පුළුවන් තරම් වර්තමානයේ තියලා විපස්සනා සම්මාදිට්ඨිය ඇති කරගන්න මේ දකීමට හේතු වෙච්ච අරමුණම විනිවිදින්න.
මේ මොහොතම විනිවිදින්න මම දැන් මෙතන විනිවිදින්න එහෙම නැතුව අතීත නාගරිත යනවයි කියලා කියන්නේ සැකයක් තියෙන කෙනෙකුට නම් අතීතයේ තිබුණද නැද්ද කියලා අර කියපු සම්තති ගණ යනමනම් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. නමුත් ඒකට සම්මාදිට්ඨිය වශයෙන් අදව උදව් වෙන්නේ සමත සම්මාදිට්ඨිය මිසක් විපස්සනා සම්මාදිට්ඨිය නෙවෙයි. ඒකයි බුදුජානසෙ 15 වෙනි ඉස්සලා ඔය වැඩ මිනිසු කරලා තිබුණා. ප්‍රකාශ කළ දුන තුන්කල් දක්න ඉර්ෂිවරු හිටියා. ඒක බොරු නෙවෙයි. නමුත් අපි මේ කරන්න හදන්නේ ඒකෙන් කඩාගෙන යන්නයි. එකින් එකට අපි රැඩිකලි පහර දෙන්නයි ඒ පහර දෙන එක කියන්නේ විපස්සනා සම්මාදිටිය කියලා. ඒතර විපස්සනා සම්මාදිටිය කියන ඔය වැඩේ කරන්න එපයි කියලා කෙරුවොත් වෙන්නේ මොකද? හිත අතීතය අනාගතය විසි පැතිරෙන එක. ඊට පස්සේ මේක කියලා පණ්ඩිතාංශ කියනවා මට මෙහෙම කියන්න බෑ. මොකද හේතුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අතීත අනාගතයේ මෙහෙවන જાති කෙනෙක්. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වර්තමානෙම කඩන කෙනෙක්. ඉතින් තමයි මම කිව්වත් අතීතනට යන්න එපා කියලා මම සාරිපුත්‍ර සාන්තර බැන්න වෙනවා. ඔය කියන ක්‍රමෙන් මොග්ගල්ලාන සාන්තර නිග්‍රහයක් වෙනවා. නමුත් දෙනම වහන්සේලා දැහැගසව් වෙච්ච නිසා මේ ලෝකේ ඉන්න ජනතාවගෙන් 50%ක් සැපයක් ඇති වෙච්චාම ඒක ධිට්ඨ ධම්ම සුඛේට හෝ ඥානපටිලාභේට යන්නේක ලොකු දෙයක් කියලා හිතනවා. 50%ක් සති සම්පජඤ්ඤේ සහ ආශ්‍රවක්ෂේත යොදනවා. ඉතින් සරුවචන්සේ බේරිම සඳහා කියන සමාධියක් ඇතුළත් ඵල හතරකට තියෙනවා. හතර මං හන්දියකට වැටෙන්නේ ඕනේ පාරක යන්න පුළුවන්. ධිට්ඨි ධම්ම සෝක වශයෙන් ලැබිච්ච සමාධිය සුවින්ද පුළුවන්. ඥානපටිලාභේ යන්න පුළුවන් විදිහට මොනවාද? දිබ්බ චක්ක දිබ්බ සෝත මේ පෙරවිසු කන්ද පිළිවෙත දකින්න. නමුත් ඒව පැත්තක දාලා සති සම්පජඤ්ඤය බලන්න පුළුවන්. මේ මොහොතේම ඒ ගත්ත අරමුණම ධාතු මනසිකාරට දාන්න. නැත්නම් ආශ්‍රක්ෂයට යන්න පුළුවන්. උන්වහන්සේලා එතනදී අන්සි පරිශ්‍රණයක් කරන්න උත්සාහ කරේ ඒගොල්ලොත් එක්කම සමහරක් වෙලාවට සරු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ මේ ඊට ආත්මගත ඉස්සෙල්ලා මේ තමන්ගේම මෑණින්ම පෙරේතියක් වශයෙන් දැකලා සාකච්ඡාවක් කරලා ඒ වගේ දේවල් මම හිතන්නේ දැන් අනාගතයට තැන්පත් කරලා තියෙන උත්සාහ කරන්න ඇත්තේ මොන හරි පෞද්ගලික වෙන ආකාරය පිළිබඳව පරිශ්‍රණයක් නේද එතන කරලා ඔය ඔක්කොම සම්මුති සත්‍යයට වැටෙනවා කිසිම පරමාර්ථ පැත්තට යෑමක් නැහැ. සද්ධාව නැති කරන සද්ධාව ඇති කරනවා. ඒ කියන්නේ ආගමික හැඟීම ඇති කරනවා. ඒක නැහැ කියන්න බෑ. නමුත් ඒ වැටෙන්නේ සම්මුති සත්‍යයට. විපස්සනා සමාධියෙන් තමයි අපි ටර්න් එක ගන්න හදන්නේ පරමාර්ථ පැත්තට. නමුත් ඒකට බාධාවක් වෙනවා 100%. ඉතින් එහාට තියෙන අවස්ථාව තියෙන කැමැති නම් මේ පාරේ යන්න පුළුවන්. මේ නැත්තම් මේ පාරේ යන්න පුළුවන්. ඒක සරුවචන්සේ පෙන්ලා තියෙන මිසක්ක උන්වහන්සේ කියන්නේ මෙයා කරන එක හොඳ එක නා මෙයා නරකයි කියන එක කියන්නේ. ඒකේ පුද්ගලයාට සුද්ධ අවස්ථාවක් ලැබෙනවා. සම්මාදෘෂ්ටික හඳුනාගන්නේ කෙසේද? ඒකදී මට හරිය ලේසි මිත්‍යා දෘෂ්ටික හඳුල්ලා දෙන්න කණ්ණාඩිය ඉස්සරහට යන්න. එතකොට ටක් ගලා හුවේ. කෙතකින් සම්මාදෘෂ්ටිකේ වන්නේ ඕනම කෙනෙකුට මිත්‍යා දෘෂ්ටික බලන්න ඕන නම් කන්නඩියක් ඉදරට ගියම හරි. ඒ කියන්නේ ඔය මේ මම මේ පර්ත් වලදී අහනකොට ඉන්න සීඩියස් සිංහලින් උත් අහන්න දුන්න උත්තර ඉංග්‍රීසියෙන් ගියේ. ඒක සංසේ මේ අඥාණය අඳුරාගන්නේ කෙසේද? දැසේ මං ගෝ ලයිස් සයිස් මිරර් එකක් ඉදරට යන්න අනිවාර්යයෙන්ම දැක්ක හැකි. මුළු සභාවම hina වෙලා. ඊට පස්සේ සභාවෙන් ඒක ඉතින් එහෙම කිව්වනම් මෙහෙම මට කන්නඩියක් කළොන හරි. ඉතින් මං කෝ ඒක වෙන කෙනෙක් ඕනේ නැහැ. Tamanṭama puluwan mithya dustiya kawuda? E naththam me ajñānaya kawuda? Apandita kawuda kiyala balanda kannadiyak issarada giyama hari. Eke echchara amaru deyak neme. Eka bohoma laabeta sulabawa. Sama wenna ona. Eka kala mitrik wage me. Ehema nisa yahan natha wenai hiye manne sama wenna. Mokak dahana eken? මගේ එහෙම කිව්වේ මහන්නේ ඔබ හන්සේ මුල අපි කල්‍යාණ මිත්‍රෙක් මට කියන්න පුළුවන් මේ සම්මයා දෘෂ්ටිකය පෙන්වන්න කියන සම්මයා දෘෂ්ටි කියලා මිනිහෙක් නෑ අනාත්මයක් තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියට යනකොට ආත්මයක් තියෙනවා හැඩයක් තියෙනවා ආකාරයක් තියෙනවා ඒක පෙන්වන්න පුළුවන් ඒක පෙන්වන්න තියෙන කන්නඩි ඉස්සරහට ගියා නෑ ඒ ඔය ඒ කියන්නේ මේ ලියන තින මල්ල ඔබ ඔබ බලනවා. ඔය ලක්ෂණ හරි. ඒකට කියන්නේ තියෙන අරක තමයි උත්තරේ. මේ කරගෙන යන වැඩේ තියේදී ප්‍රශ්න අහා පමා වෙනවයි කියලා කියන්නේ තවත් මිත්‍යා දෘෂ්ටියකට උඩට යන්න හදන්නේ. ඉතින් මම කියන්න හදන්නේ ඔක අතහැරලා කරන භාවනා කරමු සාකච්ඡා නැත කරමු ඉවරයි. එතකොට අපි කෙලින්ම යන්නේ සම්මාදිට්ඨිය. ඒක හරි. ගරු ස්වාමීන් වහන්සේ රාත්‍රී ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ නාම රූප පරිච්ඡේද ඥානය ගැන
ධාතු සඳහන් කළසේක. ආනාපානේ වන්න යෝගාවචරයා නාම ධර්ම රූප ධර්ම වල ලක්ෂණ ක්‍රියාවලිය සහ ආසන්න උපකාරක ලක්ෂණ දැනගෙන ඒවම සිත පතුරවා නාම රූප පරිච්ඡේද ඥානය වඩා ගන්නා හැටි පහදා දෙන්න මැන සිරුවන් සර්ණයි ඉංග්‍රීසි සම්රිස් ඒකදී කරන්න තියෙන්නේ කෙටි සටහනක් දෙන්න පුළුවන් ආසවත් ප්‍රසාසනේ සක්මන් කරනකොට පිම්බිම හැකිලිම කරනකොට ආනාපානියේදී රූප ධර්මයේ වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතු. ඒක දකින්න හිත තමයි නාම ධර්ම වෙන්නේ. ඒ නිසා ආස්වාද කරනකොට මේ වායෝ පොට්ටබ්බ ධාතුව හැපීම උෂ්ණය සීතල වදින තන වශයෙන් නාම ධර්මයේ රූප ධර්මයේ දැනගන්නවා. ඒක ප්‍රස්වාසයේ වෙන්කොට දැනගන්න එකට නාම ධර්මයේ කියනවා. එච්චරයි. චක්මංගනොට දකුණු වැටෙනකොට දකුණේ ස්වභාවය මේකයි කියලා. හැපීම උණුසුම සිසිලස වශයෙන් දැකේ රූප ධර්මය. ඒක වම නෙවෙයි මේ දකුණ මේක සද්දයක් නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි මේ වමමයි කියලා එක වෙන්කොට දැනගන්න ගතියේ නාම ධර්ම. ඉතින් ඒ දෙකෙල්ල වෙනවයි කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. නමුත් එන අරමුණේ කෙල්ල වෙනවයි කියන එක මහා ලොකු දෙයක්. අපිට ඒක වෙලාකේ කල්ලානික ලොකු දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපි යෝගාවචර වෙනවා හදන්නේ කියන්නේ අත් දකින්න, අත් විඳින, යන, එන, කන, බොන සෑම තැනකදීම ඒ දැනෙනදී රූප ධර්මේ ඒක අනිද්දේ වලින් වෙන්කොට හඳුනාගන්න එක නාම ධර්ම කියලා බැලුවොත් අපි එතනින් එහාට යන්නේ මේකෙදීම හිත වර්තමානෙම රැඳෙනවා. මෙතනම රැඳෙනවා. මංගාවම රැඳෙනවා. ඉන්නකෝ සම්මන්සේ එතෙන් ගැටෙන වේදනාවයි එතකොට සංඥාව ඒ වේවා පිටින් තන්නේ ඔක්කොම අතුරු ප්‍රතිඵල හිතන්න ගිය ගමන් ප්‍රകൃතිය කරයි ඒව ස්වභාවයේ නාම රූප බෙදමින්ම වර්තමානයේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණ දිගට යනවනම් ඒක නොවි නෑ වෙන්නේ නෑ අනිවාර්යයෙන් මේක සංකල්පිනව යථාභාගතම් විපස්සනා බිනිවේසෝ යම් තැනකින් ප්‍රකට පටන් අරගන්න පච්චා අනුපහට්ටේනපි අනුපහට්ටේනපි උපායන උපට්ඨපිට සම්මසිතබ්බං ඉස්ලාම දකින්න ප්‍රධාන දේ බලනවා බලන වෙනකොට ඉතුරු යව අනිවාර්යයෙන්ම පස්සේ අහුවෙන්න පටන් අරගන්න නිසා පළවෙනි සැරේ 100ක් අල්ලන්න බෑ අනිතික පළවෙනි සැරේ ඔක්කොම සංකීර්ණ සමීකරණ ඔළුවට දාගත්තොත් භාවනාව සරලකම ගන්නවා අපිට දින හුස්ම ගන්නකොට හුස්මේ වැටහීම කොහොමද ඒක මේ ආස්වාසියම ප්‍රසවාසය නෙවෙයි කියලා සුද්ධ දැනීමක් තියෙනවා. අයින ඉච්ච ඒ කියන්නේ හොඳට ඕම වැලට බහලා. ප්‍රසවාසෙදිත් ඒ වගේම බලනවා. සක්මන් කරනවත් වමේ දකුණේ බලනවා. මලක් නෙන්නකොට බත් කනකොට හැම වෙලාවෙදී මේ ඊයේ වෙච්ච දෙයක්වත් හෙට වෙච්ච දෙයක්වත් අනුකරණ දෙයක්වත් නෙවෙයි. මම දැන් මෙතන කරන දේ පිළිබඳව මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් අපි සම්පූර්ණ පිරිසිදු වාතාවරණයක් හදලා තියෙනවා. ඔපරේෂන් එකක් කරන්න පුළුවන් තරම් පිරිසුදු වාතාවරණය මේක දිගට පැවැත්වීම තමයි අපිට හම්බෙන්නේ වර්ග කිය. එතකොට මේකේ මේ නාම කියනවල තියෙන වේදනා සංඥා සංකාර කැරෙන හැටි රූපවල තියෙන පට වියාපෝ තීජෝ කැරෙන හැටි නවීන අතර වෙන්නේ. හොයන්න ගියොත් වෙන්නේ මේ සරල භාවයක් නැතුව යෝගාවචරය ප්‍රත්‍යක්ෂ පැත්තක තියලා අනුමාන ඥාන වලට රජ කෙරුවක් කරනවා. ඔය ඉන්සක් කියව බලන්න මම ඒක කියන්න බෑ. හරි. මම එකක් හරි වොද්දා කෙරුවොත් මම ඒ අනික කටින් මම ඉංග්‍රීසි උගන්ලා තිනේ ඔකට එක්කෙනෙක් හරි උත්සාහයක් ගත්තොත් මම ඊට පස්සේ මංගෙන් කරන කොම්ප්ලිමන්ට් එකක් විදියට දෙනවා එක්කෙනෙක්වත් උත්සාහ කරන්නේ නැත්තම් ඈ ඒක කොම්ප්ලෙක්ස් ඇදී නෑ ඒක මමනේ තීන්දුව කරන්නේ කොම්ප්ලෙක්ස් නැති කියලා මම කියන්නේ උත්සාහයක් කෙරුවට පස්සේ මට කිය හැකියි කිසිම දවසක අපි ඔලිම්පික් දුවන්නේ අපි වැටි 7-7 කියලා තමයි පටන් අරගන්නේ පුළුවන් දේ කරන්න එතකොට ඉස්සරහට යනවා නෝ ඒක ඒ සිස්ටර්ට පාඩි මේ වැඩි. ඒක නිසා කවුරු හරි උත්සාහ කරන ඈ හරි ඒ නිසා කවුරු හරි මම ඉල්ලීමක් කරනවා මේ කියපු එක පිළිබඳ උත්සාහයක් ගන්න. ඒ නිසා කවුරු උත්සාහ ගත්තොත් මම ඒකට දෙන කොම්ප්ලිමන්ටරි එකක් විදියට මම ඊට පස්සේ පැන ඈ එහෙනම් අපි මෙතනින් සාකච්ඡා නතර කරලා නෑ නෑ මම හරි තව කටියට නැගිටින්න ඉඩ දෙන්න ඕනේ මමත් නැගිට්ටි ඔය විදිහට තමයි. ඒ නිසා කවුරු හරි උත්සාහයක් කරන නැතිනම් ලයික් ට්‍රයි. ඔය කොණක ඉන්න කෙනෙකුට අනිනවා. එතකොට මම දන්නවා මේ කියන්නේ මේ
අත දෙන්න අත දෙන්න පුළුවන් ට්‍රස් කරන්න පුළුවන් ඒ කියන්නේ තියන්න පුළුවන් විචාර කරන්න බෑ ඉතින් ඒ නිසා මම කරන්නේ කරවන දන්න ටිකවත් කියන්න තු නිකන් කවුරු හරි උත්සාහ කරන දැන් කීයද වෙලා නැත්තා එහෙම අපි කොහොමඩක්වත් නැත කරන්න එක නෑ බෝ එක වචනකින් හරි උත්සාහ කරුවේ නැත්නම් ඒකටම දෙන දඬුවමක් විදියට ඒකට කරන මොකද්ද මේ මේ කෙනහිල්ලක් විදියට කියන්නේ නෑ 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 නෑමයි සිංහල පළවෙනි කොටස විතරක් තියෙනවා දෙවෙනි කොටස පරිවර්තනේ වුන්නේ නෑ නෑ පළවෙනි එක තියෙනවා පෙතුමනි මහත්තයා ඈ මෙහෙ නෑ මීටි වල තියෙනවා හිටපත් තව 4 5ක් ඇති එක. එච්චර අමාරුත් නෑ ඒක ටයිප් එක මේ ඕන. ප්‍රශ්නේ ප්‍රමේකින් මේ යුනිවර්සිටි කීදී රේහෙනකින් ඔය ප්‍රශ්නේ ඇහුවත් කවුරු හරි කොහොම උත්තර දෙන්නකොට ඇක්නවන්නේ. Try නැතික් ලයි try. මෙන්න අපි මෙතන මේ අපේ ඇතුලේ ෆැමිලි ගෲප් එකක් නෑ නිසා කාටවත් වරදින්න දෙයක් නෑ. උත්සාහ කරන්නේ නැත්තේ මේ සබකෝලේ එහෙම නැත්තම් මොනවද ඒ වගේ නිකන් කෙලස් දෙකක් නේ. ඒ වගේ එච්චර ලොකු බල කෙලස් නෙමෙයි. ඔය කඩාගත්ත ගමන් ඊට පස්සේ යනවා දිගට. බැරි කට්ටියකට මම කියන්නේ නෑ පුළුවන් කෙනෙක් බැරි කෙනෙක් ගැන හලකලා උත්සාහ කරමු මෙච්චරයි මම කියන්නේ ඔව් ඒක මට ප්‍රශ්නයක් නෑ එහෙම නැත්නම් අපි මෙතන නතර කරන්න හදන සාකච්ඡාව. يعني ආණ්ඩි ඔක්කොමලා ආණ්ඩි එක එකක් කැමති නැහැ තමන්ගේ මිටක් දාන්න. කවුරු හරි දෙම්බෙන බත්තලිය මමත් කාලා යන්නම් කියලා ඔක්කොම වට කරන්නේ නැහැ. ඒ ආණ්ඩි කතාවල් අපි ළඟ නැහැ. තම තමන්ගේ මිට. Sister, this is a trial for you. Mr. Gamini will give you a translation. I will correct definitely the question. ආනපානි කරනව ප්‍රශ්න කියවන්න හදලා රාත්‍රී ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ නාම රූප පරික්ෂේත ඥානය ගැන සතු සඳහන් කරසී. ආනාපානේ වන යෝගාවචරයා නාම ධර්ම රූප ධර්ම වල ලක්ෂණ ක්‍රියාවලිය සහ ආසන්න උපකාරක ලක්ෂණ දැනගෙන ඒවා මත සිත පතුරුවා නාම රූප පරික්ෂේත ඥානය වඩා ගන්නා හැටි පාදා කියන ආස්වාද ප්‍රසාරිත කරනකොට ඒකෙන් නාම රූප අල්ල නැහැටි නැහැ කවුරු හරි උත්සාහ කෙරුවොත් මම ඉන්නේ ෆුල් ඇලර්ට් එකේ ඉන්නේ මේ ෆුල් සර්විලියන්ස් එකේ දෙන්න උස්සලා දෙන්න ෆිසිකැලිටි මෙන්ටැලිටි මැටර් ඇන් නේම් ඕන එකක් හිතයි සිංහලෙන් කියනවා නම් මම නැවත සිංහල උත්තරය දෙනවා ඒක අහගෙන ඉංග්‍රීසියට දාන්න. අපි ආනාපාන සති භාවනාව කරනවා. ආනාපාන සති භාවනාවේදී අපිට හුස්ම ගන්න එක නෙමෙයි අපි එල්ල කරන්නේ අපි ඒක දෙකට කඩන්නනේ හදන්නේ. රූප වුණාද නාම කොටස කියලා බලන්නනේ. ආනාපානදී හුස්ම රැල්ලේ තමයි හුලන් ටික තමයි රූප ධර්ම වෙන්නේ. වායෝ පොට්ටබ්බ ධාතු රූප ධර්ම වෙනවා. ඒ රූප ධර්ම වල වදිනකොට අපි දැනගන්නවා මෙන්න මේ රූප වැදීම හුස්ම රැල්ල වැදීම නිසා සීචුලසක් උණුසුමක් පිටිමදින ගතියක් ඇදිලා යන ගතියක් කෙටි ගතියක් දේවල් දැනෙනවනේ අපිට. ඔක්කොම රූප ලක්ෂණ. ඒ දැනෙන දේ මේක ප්‍රස්වාසය නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි වේදනාවක් නෙවෙයි සද්දයක් නෙවෙයි කියලා ආස්වාසයමයි කියලා දැනගන්න ගතිය නාම ධර්ම. එතකොට හුස්ම ගන්න වෙලාවදී අපි දන්නවා මම මේ ඉන්නේ මෙනි කරන ආශ්වාසයේ ආශ්වාසයේ මට වැටෙන්නේ ඝනකමක් සීතලක් පිරිමැදීමක් දිගක් කොටක් වශයෙන් දැනනවා ඒ දෙක තමයි නාම රූප කියන්නේ වෙන මොකක්වත් නැහැ. එච්චර සරල දෙයක්. ඒ නිසා ඕනම කෙනෙකුට මේ නාම රූප වලට බහිනවා කියන කමාරු නැහැ. අමාරු දෙ වෙන්නේ ඒ ඇති කරගත්ත වෙනස දිගට ප්‍රසවාසයට පවත්වනවා දිගට දිගට යන්න පුළුවන් නම් ඒක ලොකු
අමාරු කෘත්‍යය. මේ අහන්නේ ප්‍රශ්නේ කොහොමද දෙකට වෙන් කරගන්නේ කියලා. Identify the in-bit as the unit, out-bit as the out-bit. So that identification is the mentality. Then what is the materiality? Breath is the material. What is the breath? Inhale. No. What is the, how do you feel the air? How do you feel the breath? The touch, the heat, the cold, the stiffness, the tension, everything is the materiality. Understanding either heat and cold difference, in-breath and out-breath difference, it is the mentality. That's all. තවත් එක සුද්ධ කරලා ආයෙ කියමු බෑන කවුරුහරි එතකොට අපිට පිරිසුදු හොඳ ස්ටෑන්ඩඩ් උත්තරයක් ගන්න පුළුවන්. පිට දෙන්නේයි තියෙන්නේ. එහෙමයි කොට ගන්න තියෙන්නේ. ඔක්කොමලා මේ ඒක තමයි වෙන්නේ. Sister you have to learn Sinhala, that is easier. Because everyone is very shy. Everyone is backward telling they don't. You don't know the words. Yeah. Not. I am not being tough. I am telling. I am going to make the main advantage of your presence, so that they also will train how to express my English in my single in English. Because they are good in English. That's all I am doing. I am not tough. උන්සා මේ විදිහට ඇත්තම කියනවා නම් ඒක ඉංග්‍රීසි දාන එක නෙමෙයි තියෙන්නේ සිංහලයිවත් තේරුම් ගන්න එකයි වටනදී. මේ රූප ධර්මය කියලා කියන්නේ මෙතන දැනෙන උණුසුම සීසත කම්පන චංචල ගතිය. ඒක මේ වෙන දෙයක් නෙවෙයි මේකමයි කියලා දන්න එක නාම ධර්ම උච්චරයි. ඒක ඕනම කෙනෙකුට වැසීලි කරනකොට කරත හැකි කැසීලි කරනකොට කරත හැකි කනකොට කරත ඒකයි බුදුරජාණන්සේ ගතේතිතේ නිසින්නේ සුත්තේ ජාගරතේ තුන්හි භාවේ ඕන තැනක කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගත්ත ගැම්ම දිගට පවත්තන එක. සමහර වෙලාවට කරන්න පුළුවන් සමහර හැම වෙලේම කරන්න බැරි බව දන්නවනේ. එහෙම නොදන්න කී දහහක් ඉන්නවද ලෝකේ? පුළුවන් වෙලාව ඒකත් විඥානේ ඒකත් ඥාමරයක් නේ. දැන් මේ වෙලාව පුළුවන් දැන් වෙලාව බෑ. ඒකත් අපි කරපු සෙන්සේෂන් එක මාමට ගන්නේ. ඒ කියන්නේ heat, cold, stiffness, tension, movements, they are matter. ඔව් නෑ හැපෙන තැන උණුසුම සිසිලස කම්පන චංචල වැගෙන ගති ඒව ඔක්කොම රූප ධර්ම ඒව පට වියපෝ තේජ වශයෙන් පස්සේ අපිට ගුණ කරලා පෙන්න තැගි ඒක මේක නෙවෙයි අරකයි කියලා වෙන් කරන එක නාම ධර්ම නාම රූපයක් නාම මාත්‍ර රූපයක් නැතේ කීට වැඩි අර කැලිය වලට අල්ලන්න පුළුවන්. නෑ ඌව දාගත්තොත් අවුල් වෙනවා. අපිට ඕන කරගෙන බබාගේ භාෂාවෙන් කියලා දෙන්න. මේ සංස්කෘත වචන අයින් කරන්න මේ කතා කරන්න දැන්. ඌව දාගත්තොත් අවුල් වෙනවා. මේ උණුසුම සිසිලත කම්පන චංචල ගතිය කියලා කියන්නේ රූප. ඒක උණුසුම සිසිලත බෙන්කොල් හඳුන ගන්න එක නාමයේ. මේක සද්දයක් නෙවෙයි කියලා දැනගන්න එක නාමයේ ප්‍රසවාසය නෙවෙයි කියලා දැනගන්න එක නාමයේ ඒ නිසා මේක බොහොම මේ එදිනදා ජීවිතයේ වැඩක් ඕනනම් ඒක මහා ලොකු දෙයක් කරගන්න පුළුවන් ඒක ඔව්ව ගත්තොත් එහෙම මේ වැඩේ වෙන්නේ නැහැ ඔය ඒක මොකක්ද මේ වෙලාවේ තියෙන හුස්ම ගන්නකොට හුස්ම බව දන්නවා හේතුඵල කියන්නේ පස්සේ වෙන විශාල බරපතල අපිට ඕන කරලා තියෙන හුස්ම ගන්නකොට හුස්ම බව දන්නවා යනකොට යන බව දන්නවා දෙච්චරයි දන්නේ කොහොමද ඒකට අදාළ අත්දැකීමක් තියෙනවනේ ඒකට අදාළ වින්දනයක් තියෙන ඉච්චර. ඒ වින්දනේ අරක නෙවෙයි කියලා දැනගන්න එක නාමේ. මට මේ පරිවර්තනේ නෙවෙයි අමාරු මේක. කට්ටියට හිර වෙලා තියෙන්නේ මේ කීයපු දෙක සිංහලෙන් අවත කරන්නේ නැති එක. නෑ වචන නෙවෙයි. මේ සිංහල තේරිලා නෑ. තාමත් තේරිලා නෑ මේ මොන තියා මම ඒක තේරු නෑ කියලා කිසි තරහක් වෙන්න බෑ. මොකද මේ පුංචි දේ වුණාට. නාම කියන්නේ විශේෂ මොකක්ද? නාම නේම් කියලා කියනවා mentality කියලා කියනවා රූප කියනවා materiality matter ඒ කියන්නේ පොයි ඉන්නසදෙන්නේ material වලට materiality එතකොට මේ feelings perception ඒ ඔක්කොම නාම වලට
ඒ වචන දාන්න ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් දාන්නකොට දැගේ සිංහලෙන් කරනකොට පුළුවන් තරම් කිසිම තාක්ෂණික වචන පාවිච්චි කරන්න එපා පාවිච්චි කරපුවම කට්ටිය පසට යනවා ඒ කියන අප්පා ස්වාමීන් වහන්සේ තරවක වැටෙන්නේ මාන වෙන්න ඕන එකට ඉසබන නෑ නෑ ඒ ඒ ඒ කරප්ට් වෙච්ච කට්ටියට අපිට ඕන කර තියෙන කිසිම දෙයක් නැති පළවෙනිම එක ගන්න මොකද්ද නාම රූපේ නාම රූපේ කියලා කියන්නේ මේ ඇවිල්ලා වදින හැප්පෙන දේ රූපේ ඒක දැනගන්න දේ නාමයි දැනෙන ස්වභාවය වෙන්කොට දන්නා ස්වභාවය මේ අත වැදින බිත්තියක නෙවෙයි අතේ කියලා දන්නකම් ඉතින් ඒක ලොකු සංහතේ ලස්සන කියන්නේ මේ ආස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය කියලා දන්න ගණගන්නේ එච්චරයි ඒකයි ඔය කමඨාන් සුද්ධ කරන අහන්නේ ආස්වාසය ප්‍රස්වාසය වෙන් කරලා හඳුනනවාද කියලා ඉතින් හුඟව දෙනෙක් ඒක අහනකොටම කලවම් වෙනවා මෙච්චර කල් හුස්මෙන් තියෙනවා අපිට ආස්වාසය ප්‍රස්වාසය වෙන් කළා කියන්න බෑ ඒ කියන්නේ තාම අර මේ දෙක අතර වෙන්කොට හඳුනා ගැනීමක් තාම භාවනා කරුවට යෙදිලා නැහැ පළවෙනි කොටස කරලා තියෙනවා. නෑ. ඔබවන්සේ කියන්නේ භාවනා කරන අතර ආස්වාසය කියන්නේ ඇතුළට යන උස්මු කියන එකයි ප්‍රාස්වාසය කියන්නේ ඉඩියට යන වහතදාරාවයි කියන දන්නේ එකක් දන්නේ නෑ. නෑ නෑ ආස්වාද කරනකොට ආස්වාසය ප්‍රාස්වාසය වෙන් කරලා අඳුන අඳුර ගන්න දන්නේ. අත්දැකීම වෙන් කරලා දැනගත්තට කියන්නේ ඒක භාවනා බව දන්නේ නෑ. ඒ ඒක ඒක වටිනා ඒකයි වටිනාම දේ බව දන්නේ භාවනාවේදී ඒක උගන්සේ ඉගියම කිව්වම දැන ඒක ඒකයි මම මේ වෙලා ගන්න ඒකටයි මොකද කියන්නේ ඒ වගේ ප්‍රාශ්වාසයේ දිගයි ඒ ටික එහෙම වෙන් කරලා අඳුර ගන්න එකනේ සම්මත. ඔය දිග මොකද්ද? දිගයි කියලා අත්දකින්නේ මොනවද දිග? වායුව. වායුව කියන්නේ නෙවෙයි අපි කියන්නේ කොයි හැපීමක් කියන්නේ කොයි උණුසුමක් කියන්නේ කොයි කම්පනයක් කියන්නේ. එතකොට නම් දිග කියන්නේ. දිග කියලා කියන්නේ යමක විශේෂ ලක්ෂණයක් මිසක අත්දකින්න දෙයක් නෙවෙයි. මොනවද දිග? හැපීම දිගට. උණුසුම දිගට. ගැටීම දිගට කිව්වනම් ඔන්න මට ඕන උත්තර ලැබෙනවා. දිගයි කොටයි කියලා කියන්නේ අහස ඉරක් ඇඳා වගේ තේරුමක් නැහැ. එනිසා කියනකොට කියන්න මට හැපීම දිගට වැටුණා හැපීම කෙටියට වැටුණා උණුසුම දිගට වැටුණා කැහි උපම කෙරුවේ එහෙනම් 100ක් ලකුණු හම්බෙනවා හොඳයි නරකයි ටිකයි කොටයි කියවට මේකේ තේරුමක් නැහැ මොකද්ද හොඳ මොකද්ද දිග ඒ කියන එතකොට 13 ලක්ෂණයක් දාන්න වෙනවා එක්ක ඝනකම එක්ක සීතලද එක්ක කම්පනය එක්ක චංජල දාන ඊට පස්සේ ඒක දිග කෙටි බවෙන් ඒක විශේෂණය කරන්න පුළුවන් එනිසා මේක භාවනාවේ 150ක් මෙන්න මේ තමන් අත්දකින්න දිවීම කියන්න පුළුවන් නම් මේ දවස් 10 නෙවෙයි අවුරුද්දක් ගත කරලා පාඩුවක් නැහැ මේ අවුරුද්ද නෙවෙයි 10ව 10ක් කරත් මේක තේරුම් ගත්තේ නැත්නම් ඔක්කොම ගඟටින් ගැපුවා වගේ තමයි කොච්චරද භාවනා කරනවා ආශාසෙ මට වැටෙන හැපීමක් විදියට ආශාසෙ මට වැටෙන උණුසුමක් විදියට ආශාසෙ මට දැනෙන කැප්පේ එහෙම කියන්න බැරි නම් මං කියන්නේ අභෞවිය පුද්ගලෙක් නරක පුද්ගලෙක් නෙවෙයි මේ ප්‍රකාශ කිරීම දන්නේ නැතිකම තියෙන කමඨාන් සුද්ධ කරන්න දන්නේ සාකච්ඡා කරන්න දන්නේ කියන්න දන්නේ ඒක භාවනාවේ 150. ඒ කියන්නේ කුරුසදේම වෙනස් වෙන් වෙන් කරලා කතා කරන්නේ. ඒ වගේ ගියේ ගමන් සංකේන වෙන නාම රූප මේ වේදනා සංඥා සංකාර පටවියාපෝ තේජෝ හේතුඵල ඌ ඔක්කොගෙම කරන්නේ මේක සංකීර්ණ කරන එක. මේ දැනෙන දේ දැනෙන වචනේ ගොඩේ භාෂාවෙන් කියන්නේ. මොකද්ද දැනුනේ? පය තියෙන ට්‍රාන්ස්ලේෂන් ගන්නකොට සීතල භාවයක් ලැබෙනවා. ඔව්. ඊට පස්සේ මේ ලොම්නස් ඉදදියා. ඔව්. And also there's a friction, yeah. Friction, coolness, and a long breath, a long intake. When you are breathing out, you get short breath, no friction, and short breath, little amount of air comes out. So that is perfect. So you have to tell, when I take in-breath, I note it as in-breath, I feel the friction, I feel the longness, I feel the heat. When the out-breath, I note it as out-breath, I feel the effortlessness, frictionlessness, shortness. Perfect. Friction, you feel longer. Friction, you feel shorter. Or heat, you feel longer time. Heat, you feel short time. So you have to fill that gap. You can just keep the apita visheshana padi vitara kelava adjective, only the adjective using without using the body what you are talking about, useless. ඔව් මොකද කියන්නේ නැහැ
දැන් මේ ඉංග්‍රීසියෙන් පරිවර්තන කෝකවිත සිංහල කට්ටියට තේරිගෙන එනවා කියලා මට හිතෙනවා. දැන් එහෙමද? එහෙනම් දැන් ටෆ් වෙන්න හදනවා. සමස් මෙලි මෙලි මේකත් පරිවර්තනය කරමු. හරි කරමු. බහුවචනෙන් ඕනේ කරමි කියන්නේ ඉවරයි. මොකද මේ අපි කරමි දැන් මං කියේ බද්ද කිව්වම ඉවරයි. මොකද කියන්නේ කිරියකට තේරෙනවද? මට ඇත්තට වුණ කරලා තියෙන ඔක්කොම කරලිවල මේ අලුත්ෙම පටන් ගත්ත මනුස්සකර තේරුණොත් අපි ඔක්කොම දිනු. තාම ඒකවත් තේරෙලා නැත්නම් අපි බොහෝම අනුකම්පාවෙන් හෙටත් මේකම කතා කරනවා. අනිද්දාත් මේකම කතා කරනවා. එනි එතනින් පටන් ගත්තට පස්සේ කුඤ්ඤ බහිනවා. මේ කුඤ්ඤ අවුල ගන්නයි අමාරු මේ මොකද්ද මෙච්චර මේලි කියන නාම රූප පරිච්ඡේද ඥානෙ මොකද්ද? ඒකෝයි කියන කිසියම් රටාවක් මේක නෑ. ඕනෙම දෙයක් අත්දකින්නේ අපි ඒකේ ගැටුමත් එකේ ගැටුමට හිත ගියා නම් එච්චරයි. ඒ කියන්නේ එතන හිත හිටියනේ මම දැන් මෙතන හිටලා තියෙනවානේ ඒක කෙලින්ම ගුරුවරට කියන්න පුළුවන් නා අර කිව්වාගේ මට මේකේ ඝර්ෂණයක් වැටෙනවා මට මේක උණුසුමක් වැටෙනවා දිගට වැටෙනවා පිට වෙනකොට මේ හැපීම වෙහෙස කර නැතුව වැටෙනවා කෙටියට වැටෙනවා කියනවා ඉතින් හොඳටම දන්නවා පොතක් බල්ලා නෙවෙයි මේ කියන්නේ අත්දකින්න දේ අන්නේ විදිහට මේ මලු දෙක වෙන් කරන එක ආස්වාස මල්ල මෙහෙමයි ප්‍රස්වාස මල්ල මෙහෙමයි හැපෙනකොට මෙහෙමයි කියලා කියන්න පුළුවන් ගතිය ඒක තමයි අපිට කිසි කෙනෙකුට චැලෙන්ජ් කරන්න බැරි අපේ අස්පනා අපිට අත්දැකීම කියන්නේ ඕකට බහවනා අපි එන්න හදන්නේ ඕනොත් එන්න තමයි. අර මේ නාමකත්තා නදීති කියන එක සම්බන්ධයක් තියෙනවා මේකත් එක්ක රූප නාම රූප දෙකත් එක්ක. නෑ ඇත්තටම ගණ්ඩත් පුළුවන්. ඒකෙදී ඔය මේ නාම ධර්ම විචීග්‍රේ වෙනස් වෙන නිසා තමයි රූපණේ වෙනසද රූප කියලා කියන්නේ. නාම ධර්ම කියන එකේ නාම රූප ධර්ම අතර අර යට නූල වගේ කනෙක් කරගෙන කනෙක් කරන දෙනවා. ඒක රූප දිරන රූප දිරච්ච දෙයක් චෝක් කැලි වලින් වගේ හදපු එකක් නාම ධර්මෙන් තමයි මේ පටලවලා අපි ගෙනියන්නේ ඒ රැටන් එක ඒ කියන්නේ ඒක දින අස්තරනේ හැදිලා තියෙන නාම ධර්ම වලින් එතකොට සම්මහන්සගේ එක්සැම්පල් එක විදිහට මේ රූපින් දෙකේ නෝන තමයි නාම ධර්ම. ඔව්. ඉතින් යන්නේ රූපේ. පේන එක. يعني ගහක යට මුල නාම ධර්මේ නම් කොළ රූප ධර්මගෙ ඉතින් ඒකෙන් පේනවා යට වැඩෙනවයි කියලා. ඒ වගේ මේ දෙකක එකතුවක් ඕනේ අම්මයි තාත්තයි දිනෙක් ඕනේ. අපුරිය ගන්න අද් දෙකක් ඕනේ. නාම රූප දෙකක් වෙන නිසා මුළු ලෝකෙම දෙයන්නේ සිතයි. දෙකක් තියෙනවා. ඒ නිසා හැම අත්දැකීමක අඩු ගානේ පැලිරක් තියෙනවා. දෙකක් තියෙනවා කියලා දැනගත්තොත් ඒක ඝණයක්, ඒක පුද්ගලයෙක්, ඒක ස්ත්‍රියාවක් මේක නෙවෙයි තියෙන්නේ දෙකක පූට්ටුවක් කියලා වෙන්නේ විතර නාම රූප ධර්මයෙන් කරන්නේ. කියන්නේ මේක මේ ඝණයක් නෙවෙයි. ඒකකයක් නෙවෙයි. එන්ටිටි එකක් නෙවෙයි. දෙකක පුරුද්දයක්. දෙකක පිරිද්දීම ඕගනික් කනෙක්ෂන් එකක් නෙමෙයි ෆිසිකල් කනෙක්ෂන් එකක්. ඒ දෙක වෙන් කරන්න පුළුවන්. පළු කරන්න පුළුවන්. එහෙන් රූපයක් දැක්කම මෙතනදී ඇහැට රූපෙ දැක්කම දකින්න විතරයි වෙන්නේ. එන්නේ ෆිසිකල් කනෙක්ෂන් එකක් ඇති වෙනවා. පැහැදිලිද? ගණක මේ කැමරාවේ සෙන්සිටිව් එකකට ආලෝකයක් වැටිච්ච ගමන් ඒකේ පිච්චෙනවනේ කොටස. එwidetildeනේ අපි නෙගටිව් එකක් හදාගන්නේ. ඒ වගේ ඇහි තියෙන රැටිනා එකට ආලෝකයක් වැටිච්ච ගමන් එතන යස්ටි ස්ටයිල දුස්ති මේ කේතු ස්ටයිල අතර පැහැදිලි වෙනසක් ඇති කරන්නේ ෆිසිකල් තමයි ඒ ටික ඔක්කොම. ඒක මේ කැමරාවක සිදුවෙන දේ. ඒකේ ආත්මයක් නැහැ. මම කියන්නේ වචනයක් නැහැ. ඕනම් වේදනා සංඥා සංකාර විඥාන කියලා පහතට කරතයි. රූප ගැන අහනකොට පටවිය. ඉංග්‍රීසියට දාන එක. ඉංග්‍රීසි නැණිතේ ඒක කරන්න බෑ. පාලි භාෂාව ඉංග්‍රීසියට දැම්මට පස්සේ තේරුම් ගන්න පහසු වුණාට නියම ට්‍රාන්ස්ලේෂන් එකක් නැහැ. ඔව් ඇත්තටම මේ කොයි දේ සිද්ධ වුණත් අපි ගත්තොත් මේ ආස්වාස ප්‍රසාරිත කරන මුළු කයම නියෝජනය වෙන්නේ හැපෙන තැනින්නේ. කයේ තියෙන ඔපේ එතනින් තමයි නියෝජනය. එතන හුස්ම රැල්ල වදිනකොට මුළු ශරීරෙම ඕන දේවල් වෙනවා. ඒකෙත් මුළු ලෝකෙම තියෙන වායෝ ධාරාව ඇවිල්ලෙකට හේතු වෙන්නේ. එතෙන් දෙන පුංචි වාතය කොටසෙන් ලෝකයේ වායු ගෝලෙ නියෝජනය වෙනවා. ඒ දෙක අතර සම්බන්ධයක් වගේ තමයි. ඉතින් අර වැඩේ වෙන්නේ බොහෝම පොඩි සියුම් දෙකකින්. නමුත් ඒක සම්මත ලෝකයේ ඒක හත්ත්වයේ පුද්ගලික විදිහට ලොකු ආයතන දෙයක් නියෝජනය කරනවා. නමුත් සිද්ධනේ බොහොම පුංචි දෙයක් ඔතන සිද්ධ වෙන්නේ. බුදුරජාණන්සේ බස්සනවා පුංචිම දෙයට බස්සනවා. කය සකස් වෙන්නේ ආසාවකත් සත්‍යයි. ප්‍රාණය ඒක.
ඊට පස්සේ මේ මූලික සම්බන්ධතාවය දැක්කට පස්සේ ඕන තරම් විස්තර ක්‍රම අනු විග්‍රහ කරගෙන යන්න පුළුවන්. ඒකේ නෑ සීමාවක්. ධර්මයේ ගැඹුරු මෙච්චයි කියලා සීමාවක් නෑ. විස්තර කළ හැකි ක්‍රම කිසිම කෙනෙකුට මෙච්චරයි කියලා කියන්න බෑ. ඕනේ අනු මූලික දේ දැනගත්තට පස්සේ කොණ්ඩේ තියෙනවා නම් දෑතට බඳින්න පුළුවන් කියලා කියන ඕනේ විදිහට විස්තර කළා දෙන්න. අපි එහෙමනම් සාකච්ඡාව නැතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ අපි පැය දෙකමාරක් ගත්තයි කියලා. එනිසා අපිට 4 ඉඳලා 5 වෙනකන් මේ පරියන්කයක් කරලා 5 ඉඳලා 6 දක්වා සමාවෙන්න 4 ඉඳලා 5 දක්වා පරික්‍රමණක් කරලා 5 සිට 6 දක්වා පරියන්කයක් කරන්න වෙනවා. ඊට පස්සේ 6ට ඉන්ටර්වියු පටන් අරගන්න වෙනවා. ඒක නිසා මේ කාලසටහන වෙනසක් කරමු. මේ ධර්ම සාකච්ඡාව දිගට ගිය එක අපි සහතික කරමු, වළංගු කරලා ඊට පස්සේ පැයක් යනවා අපි සක්මනට. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව සෝන්සාරියන් වහන්සේ.